තවත් සති අන්තයක සති අන්ත රාත්‍රියක උදාව සිකුරාදා රාත්‍රී 10 කුසලයේ ගවේෂණය කරනවස් අලුත් දැක්මක් සම්පාදනය කරනවස් අපි කිං කුසල ගවේෂී වැඩසටහන ඔබ වෙත ගෙනෙන බව ඔබ හොඳ ආකාරව ඔබ දන්නවා ප්‍රේක්ෂක හිතවතුනි හිතවතීනි ඔබ ඉතාමත් ඕනෑකමින් උනන්දුවෙන් මේ කිං කුසල ගවේෂී වැඩසටහන සමග එක්ක සිටින බව අපට ලැබෙන ප්‍රතිචාර අනුව උදක්ම අපට පැහැදිලි වෙනවා. ඉතින් විවිධ මාතෘකා යටතේ අපි පසුගිය කාලයේ මේ සාකච්ඡා මණ්ඩපය ඔබ වෙනුවෙන් ඉතා සාර්ගර්භෝගෙන එන්න උත්සාහ කරා. එහි සාධනීයතා අපට මනවින් පිළිඹුවන්නේ මේ පිළිබඳව විවිධ මාතෘකා පිළිබඳව යෝජනා කරන විවිධ මාතෘකා පිළිබඳව ඇතමුන් විමසන නිසාවෙන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද ඔබ මේ විවේකී සතියන්තේ රූපහානි ඉදිරිපිටට වී බලා සිටින්නේ විශේෂයෙන්ම අලුත් මාතෘකාවක් යටතේ ඔබගේ දැනුම අවබෝධය පුළුල් කිරීමට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කුමක් දේශනා කරන්නේද යනවග. එනිසා අපි ප්‍රථමයෙන්ම අපේ හමුදුරංගව පිළි අරගනිමු මේ දම්සපා මණ්ඩපයේට අපේ සුපුරුදු අසුරිය මහන්සේ වැඩ ඉන්නවා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති වැවුඩ දුඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන අධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි අපි උඩුදුම්බර කාශප හමුදුරංගව ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මා පිළිගන්නවා. තිරුවන් සරණයි හැම දෙනාට. ප්‍රේක්ෂක හිතවතුන් හිතවතුනි මා ප්‍රවේශය ගන්නට හැදුවේ අපි ඔබ දන්නවා හැමදාම මේ කිං කුසල ගවීසි වැඩසටහනෙන් ගෙන එන්නේ ප්‍රායෝගික ධර්ම කරුණු පිළිබඳව ඔබගේ අවබෝධය පුල් කිරීමේ මාතෘකා. අප අද සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා කරන්න ලැහැත්ති. මා මේ වචනය සුවිශේෂී කියන වචනේ යොදන්නේ අද සුවිශේෂී සූත්‍ර දේශනාවක් පිළිබඳව කතා කරන්න සූදානම්. ඔබ දන්නවද බ්‍රහ්මජාල සූත්‍රය? බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව විශේෂ වූ වැඩසටහනක් පැවැත්වෙනවා ඉදිරියේදී. ඒ පැවැත්වෙන වැඩසටහන නිමිති කොටගෙනයි අද අපේ මෙකින් කුසල ගවීසි වැඩසටහනේ සාකච්ඡාව මෙහෙවන්නේ. වැඩසටහන නැත්නම් ඒ මාතෘකාව යටතේ කුමක්ද කෙරෙන්නේ කියන එක අපි මුලින්ම මතක් කරලා ඉමු. ලබන 29 වෙනිදා අපේ හැමෝටම ලබන 29 වෙනිදා කැලණිය රාජ මහා විහාරස්ථානයේදී රාත්‍රී 9 සිට පසුදා පහන් වනතුරු පාන්දර 5 දක්වා මෙන්න මේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරනවා. අපේ හැමදෙරුවන් තමයි ඊට මූලික වන්නේ. අපේ හැමදෙරුවන් තමයි සිදු කරන්නේ. ඉතින් ඒ නිමිති කොටගෙන එක්තරා විදිහකට මේ සූත්‍රයේ තියෙන කාලීන වැදගත්කමත් මතු කරමින් අද මේ සාකච්ඡාව ආරම්භ කිරීමට අපි සූදානම් වෙනවා. අපේ හැමදෙරුවන්ට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. හැමදෙරුවනේ මෙපමණ වේලාවක් දැන් මේ දීර්ඝ වේලාවක් මේ සූත්‍ර දේශනා කරන්න සරසම් කරලා තියෙනවා රාත්‍රී 9 සිට උදෑසන 5 දක්වා. අපි අහලා තියෙන බුදුන් වහන්සේගේ කාලයේත් මෙවැනි ධර්ම දේශනා පැවතුණු වග. ඉතින් මේක කොටස් වශයෙන් දේශනා කරන්නත් පුළුවන්නේ. ඇයි මෙහෙම දීර්ඝ ධර්ම දේශනාවක් සිදු කරන්නේ කියන එක අපි පැහැදිලි කර මින් ඉදිරියට අපි සාකච්ඡාව ගෙන යමු. හොඳයි. තිරුවන් සරණයි හැම දිනාටම. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඇත්තටම අපි හැමදේම කරන්න ඕනේ අන් අයගේ යහපත වෙනුවෙන්මයි. මුලින්ම මතක් කරන්න ඕනේ මේක ඔබතුමා කිව්වා වගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේදී විතරක් නෙවෙයි ලංකාවේ මේ බොහෝ අතීත භික්ෂුන් වහන්සේලා මේ වගේ දීර්ඝ ධර්ම දේශනා කරලා තිබුණා. අදත් වර්තමානයේදීත් ඇත්තටම එවැනි දීර්ඝ ධර්ම දේශනා පැවැත්වෙනවා. පැය 12ක් අපේ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මම ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒක එක්තරා ප්‍රතිහාරයක් වගේ. එහෙම කියන්නේ මේ මොකද පැය 12ක් අඛණ්ඩව බුදුගුණ දේශනාවන් සිද්ධ කරනවා. ඒකේ තියෙන විශේෂත්වය ඇත්තටම මම එතනින්ම පටන් ගන්නම්. මේක දේශනා කරන කෙනාට යම් කිසි ඒකාග්‍රතාවයකින් කොහොම හරි දේශනා කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අහන අය රැඳී හිටීම. පැය 12ක කාලයක් තිස්සේ උන්වහන්සේගේ දේශනාවල් වල ඒ පිරිස රැඳිලා ඉන්නවා. එක දිගට නිකන් රැඳිලා ඉන්නව නෙවෙයි, එක දිගට ධර්මයේ ශ්‍රවණය කරනවා. රැ එළි වෙනකන් ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට අද කාලීනව අපේ උදේ මහත්තයා චුට්ටක් හිතන්නේ එකක් මන් නිකන් නිකන් ප්‍රායෝගිකව ඉතම පහළ මට්ටමේම එකක් කියලා ඉන්නවා ඉස්සෙල්ලා. අද මේ වෙනකොට ස්වාමින් වහන්සේ පිළිබඳව භික්ෂුන් වහන්සේ පිළිබඳව රටේ තියෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවා තියෙනා වූ ආකල්පය
පොඩ්ඩක් ආපස්සට යන එක. මම දැක්කා ඊයේ පෙරේද දවසක මේ බියර් බෝතල් දෙකක් වෙන්දේසි කරනවා. හරිද? ඊට පස්සේ අර නීති විරෝධී සුරාව පන්සලක මල්වට්ටිය වෙන්දේසි කරන වෙලාව වෙන්දේසි කරනවා. හරිද? මේක කියන්න ඕනේ හින්දා මම කියන්නේ. මේකට එතන හිටිය පොලිස් නිලධාරියෙක් විරුද්ධ වෙනවා. මේ පොලිස් නිලධාරියාට පහර දෙන්න සූදානම් කරගන්නවා මේ භික්ෂුන් වහන්සේ අතුළු පිරිස. ඊට පස්සේ කොහොම හරි කරලා මේක කෙරෙන්නේ නැහැ. අන්තිමට දායකයන්ගේ අදහස මොකක්ද දන්නවද? රුපියල් ලක්ෂයක විතර පාඩුවක් වුණා මේක කරන්න දුන්නේ නැති හින්දා කියලා. මුදල් පස්සේ කොච්චර හඹාගෙන යනවද මේ වගේ මීට වැඩිය දරුණු සිද්ධි මේ කාලේ අපිට අහන්න දකින්න ලැබෙනවා. කිසිම වැඩක් නැති දේවල් වලට ගිහි සමාජයේ ලොකු හොරකම් වලට ගිහි සමාජයේ පෙළඹිච්ච දේවල් මේ කාලේ අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒවා උදේ හරියට නිකන් අර මතකද ඔයාලට කාලයක් තිබුණා දිය වැඩියා වගේ රෝගයන් හැදුනහම නිකන් ඒක නිකන් මේ වැදගත් මිනිසුන්ගේ රෝගයක් නැත්තම් මොකද්ද මේ මේ භවභෝග සම්පත් ඉහළ පැලැන්තියන් හරි ඉහළ පැලැන්තියේ රෝගයක් විදිහට සලකපු කාලයක් තිබුණා. ඒක කියන්නේ තමයි තුනේ ඉංග්‍රීසියෙන්. ඔව් බලන්නකො මෙහෙමයි කියලා මට මෙහෙමයි කියලා නිකන් එනවා. එන්න ඒ වගේ දැන් නිකන් මේ එක්තරා ආකාරයක මේ තියෙනවා නිකන් හොරකම් කිරීමත් ඒ වගේ එකක් නිකන් ඉහළ පැලැන්ති මිනිස් හොරකම් කරන අය වගේ. එහෙම එක්කත් හැදෙමින් තියෙනවා. ඊටත් අමතරව මේ ඊටාම නිඳිත ආකාරයට කටයුතු කරනවා. දඬුවම් දුන්න තැන ඉඳලා ගෙනත් වැරද්ද කරනවා. දැන් දඬුවම් දීලා නවත්තලා තියෙන තැනක් තියෙනවනේ. එතන ඉඳලා ගෙනත් ඒ වැරද්දම කරන්න අවශ්‍ය කරන දුරගතන පහසුකම් ලබාගෙන ඒවට අභියෝග කරමින් ඉතා නරක විදිය හැසිරීමක් ඒවට සමහරට පාලකයන්ගේ විතරක් නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ අපිට පාලකයන්ගේ ඒවට යම් කිසි ආකාරයක තල්ලුවක් තියෙනවා කියලා හිතමුකෝ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේවට භික්ෂුන් වහන්සේලාගේ සම්බන්ධ වීම. භික්ෂුන් වහන්සේලා කරට කර සමහර අය ජනප්‍රිය මිනිසුන්ට ආදර්ශයක් සැපිය යුතු සමහර අය මේවට සම්බන්ධ වෙලා මොකද කරන්නේ කරට කර විවාද කරගන්නවා. සමහර පෘථග්ජන පුරුෂයින් ස්ත්‍රීන් එක්ක විවාද කරගන්නවා. එකට එකට එක කියව ගන්නවා. ඒතර මේක කියව ගන්න වෙලා තියෙන්නේ ඇයි? කියව ගන්න වෙලා තියෙන්නේ ලොකු ගැටලුවක් තියෙන හින්දා. එහෙම ඒ කියව ගන්න වෙලා තියෙන්නේ ඒවට සම්බන්ධ වෙච්ච හින්දා. කුමන හෝ ආකාරයකින් ඇඟ කිලිපොලා යන කාරණාවක් මං ඉස්මතු කරලා ඉන්නවා. කරන් දෙයක් නැහැ අත කතා කරන්න ඕනේ. අද අපේ කාගෙත් යහපත සඳහා අපේ මිනිසුන්ට ඇත්තටම අමතක වෙමින් යනවා. උදේ මම මේ අහපු ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්නේ. හරිද? අමතක වෙමින් යනවා අපේ මිනිසුන්ට අතීතයේ අපේ නිකන් එදිනෙදා කතාබහේදී තිබුණ සමහර භාවිතයන්. උදාහරණයක් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ, ඒරකපත්ත නාගරාජයා. මේවා අපිට ඉස්සර මතක තිබේවා. අපේ මිනිස්සු තුළ තිබ්බ දේවල්. දැන් මේ ඒරකපත්ත නාගරාජයා ගැන මම පොඩ්ඩක් කියන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙද මේ මම මේ දැකලා හැම කිනකක් නෙවෙයි මේ මූලාශ්‍රවල තියෙන ආකාරයට මම මේ කියන්නේ. කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේදී මේ එක පුද්ගලයෙක් ඉතාමත්ම සීලවන්තව ගුණවන්තව පිළිවෙත් පුරමින් භික්ෂුන් වහන්සේ නමක් විදිහට කටයුතු කරා. ඉතින් භික්ෂුවකට ගහක තියෙන කොළයක්වත් කඩන්න බෑ. හරි. එක දවසක් මොකද වුනේ, පාරුවකට නගින්න ගිහිල්ලා ඒර කියන ශාකයක අත්තක් අල්ලලා එක පත්‍රයක් කැඩුනා. හරිද? මේ පාරුවකට නගින ගිහලා පාරුවට නගින වෙලාවේ ඉස්සලා අර අතෙන් අල්ලුවම එහෙම කරලා එතකොට කොළයක් කැඩුනා. කොළයක් කැඩිච්ච හින්දා නෙවෙයි මේ විපාකය. අපේ උදේ දන්නවද මේ බුද්ධ ශාසනය සකස් කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට කොච්චර උත්සාහ කරාද කියලා. නියත විවරණ ගත්තට පස්සේ විතරක් සාරා අසංකේය කල්පලක්ෂයක්. හරිද? එතකොට හිතන්න ඒසා විශාල කාලයක් තනියම මේ නුවණ පහළ කරගන්න අප්‍රමාණ වෙහසක් දරුවා. එහෙම කරලා සකස් කරපු බුද්ධ ශාසනයක මේ මම මේ චීවරය දරාගෙන ඉන්නේ. එතකොට මට කෑම සඳහා වෙහෙසෙන්න දෙයක් තියෙනවද?
අද උදෑසන හරිද අද දහවල් මට ඉතින් ඔයාලට වගේ දැන් බඩු ගණන් ගියාද අරවා මේ හොයන්න දෙන්නේ නැහැ බුදුහාමුදුරන් තියෙන ගෞරවය හින්දා නිවසේ තියෙන සාමාන්‍ය දවසට යම් කෙනෙක් කන දේවල් ඔක්කොටම වැඩිය තමගේ දරුවන්ටවත් දෙන්න තිය ආකාරයට ස්වාමීන් වහන්සේගේ දානි හදාගෙනලා පූජා කරනවා මට ඉන්න තැන ගැන ඔයාට වගේ හිතන්න දෙයක් තියෙනවද නෑ මට ඇඳුම් ගැන හිතන්න දෙයක් තියෙනවද දැන් මේ චීවර මොකද මම හම්බ කරගෙනද නෑ මේවා ගැනලා පූජා කරලා වැඳලා දැන් මේ දවස්වල දන්නවා කටින කාලේ නේද චීවරයක් පූජා කරගන්න මොන්න තරන්නම් වෙහසක් දරනවද හරි වෙහෙත් හේත් වලින් අඩුවක් තියෙනවද ඒතර මට අවශ්‍ය සියලු දේ සපයා දෙන්නේ ඔක්කොම කියන දායකත්ව කියලා එතෙන්ට හේතු වෙන්නේ කවුද බුදුහාමුදුරුවෝ වань බුද්ධ පූජාව තියලා ඉවරලා තමයි අපේ දාන ටික ගෙනත් දෙන්නේ අපිට ඒ ගේන දානේ මුල් කොටස අග්‍රභාගයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉවර වෙලා තමයි එහෙනම් අපිට දානි හම්බෙන්නේ කවුරු හින්දාද බුදුහාමුදුරුවන්ගේ ආනුභාවය සාරා සංකේය කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරම්දම් පුරපු ඒ කුසලය වඩපු ඒ කුසලයේ ආනුභාවයේ හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේට පහළ වුණා මහා ආමිසයක් බුදුරජාණන් වහන්සේ විතර නෙවෙයි ඒ ශාසනයේ පිළිවෙත් පුරන භික්ෂුවටත් ඒ ආමිසය පහළ වුණා සිවණක් පිරිසටම විශේෂයෙන් භික්ෂුවට භික්ෂුණියට එහෙමද නැද්ද එතකොට මේ බුදුහාමුදුරුවෝ හින්දා අපි ජීවත් වෙන්නේ එහෙමනම් භික්ෂුව ජීවත් වෙන්නේ බුදුහාමුදුරුවෝ හින්දා සංස්ථාවක් එක එතකොට මේ සංස්ථාවේ ඉන්න අපිට අයිතියක් නැවද වෙනස් විදිහකට හැසිරෙන්න හරිද අපි අතින් වැරද්දක් වුණොත් අපි ඉක්මනට අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඒකේ සංවරය පිටවන්න ඕන ඒකට කියනවා ඒකේ ක්‍රම කීපයක් තියෙනවා පල්ලෙහාම ක්‍රමය තමයි කලින්ම කරන්න ඕන එක ඇවතක් දෙසනවා කියලා කියන්නේ ඇවතක් දෙසලා ඒකෙන් පිරිසිදු වෙන්න ඕනේ ඒ කියන්නේ භික්ෂු විනයේ තියෙන වැරද්ද එතකොට ගහක පත්‍රයක් කඩන්න බෑ කියන්නේ භික්ෂු විනයේ තියෙන වැරද්ද මේ පුද්ගලයා දැන් අපි කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අපි කතා කරමින් හිටිය පුද්ගලයාට මේක කරන්න බැරි වුණා. එතකොට එතන මොකද්ද ලොකු වැරද්ද තියෙන්නේ කොළේ කැඩිච්ච එක නෙවෙයි. එතකොට සම්මත කරගත්ත වැරදි සහ ලෝකයේ තියෙන වැරදි කියලා જાතියක් දැන් සතෙක් මරුවොත් පෞසිද්ධ වෙනවා. දැන් ඔයාලට කොළයක් කැඩුවොත් පෞසිද්ධ වෙනවද? නෑ නේ. අය සතෙක් මරුවොත් පෞසිද්ධ වෙනවනේ. දැන් මට ගත්තොත් අපි කෙලිම භික්ෂුව කියලා මට කොළයක් කැඩුවොත් පෞසිද්ධ වෙන්නේ නැහැ. නමුත් සාසනයේ ආවිෂය සඳහා සංවර වෙන්න ඕන භික්ෂුව. මොකද මගේ අසංවරභාවය ඉදිරියේදී එන මේ සාසනයට එන්න ඉන්න අය එන්නේ නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හරිද? තේරෙනවද? ඇයි මේ බුද්ධ සාසනය ඇතුළට ආවොත් උදේ මේක ඇතුළට ආවොත් යම් විදිහකින් ඒ කියන්නේ මේ භික්ෂුවක් විදිහට භික්ෂුණියක් විදිහට මේ පරිපූර්ණව පිරිසිදුව මේ සාසනික භ්‍රමචර්යාවට යම්කිසි කෙනෙක් ආවොත් එයාට දැනෙනවා සැනසීම කියන එක. හරිද? හැබැයි එන්නයි බැරි. හරිද? එන්න අමාරුයි. ආවට පස්සේ ඒක දැනෙන්නේ. උග්ඝහ පේන්න තියෙනකොට ඒකේ රසය දැනෙන්නේ නැහැ. ඒක කපලා ඒක හපනකොට ඒකේ රසය දැනෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් ඒක නිසා ඒකට බාධා වෙනවා මගේ නොමනා හැසිරීම. එතකොට අද මේ සිද්ධ වෙන සමහර අදම හැසිරීම්. ඒවට අදම හැසිරීම් කියලා කියන්නේ නේ කිසි කතාවක් නැහැ. ඒකට කියන්න අයිතියක් තියෙනවා. ඇයි අපි භික්ෂුන් වහන්සේලා විදිහට ඔයාලා උපාසක උපාසිකාවන් විදිහට මේ ශාසනය ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ මේකේ මේ වැටවල් බැඳගෙන පන්සල් විහාර ආරක්ෂා කරන එකවත් නැත්නම් අන්‍ය ආගමිකයොත් එක්ක මරා ගන්න යන එකවත් හරිද? ඒක නෙවෙයි. ඊට වැඩිය හානියක් කරගන්නවා අපිම අපිට. දැන් ධර්මයේ විකෘති කරනවා කියනවා රටේ නැතිව කියලා හයියෙන් කෑ ගහනවා මරා ගන්න යන්නේ. ඒ යන ගමන් මේ පැත්තෙන් ඊට වැඩිය හානියක් කරනවා. ඉතාමත්ම නරක විදියට හැසිරිච්ච. ඉතාමත්ම කැත වැඩ කරපු. ලොකු හොරකම් වලට සම්බන්ධ වෙච්ච අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කට්ටියත් එක්ක කරට කර තර්ක කරමින් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කරමින් මේ කරන වැඩත් එක්ක කොච්චර සාසනික හානියක් වෙනවද බලන්න. හරිද? මම විපාකය කියලා දෙන්න හදන්නේ. මතක නැත්තම් අන්න අරයට මොකද උනේ? අර කොලේ කඩලා ඇවත දෙසුවේ නැහැ. කොලේ කැඩුනා. කැඩුනට ඒකෙදි ඇත්තටම ඒක චේතනාවෙන් කරපු දෙයක් නෙවෙයි. නමුත් ඒක අනිත් අයට පේන වැරද්දක්. එතකොට ඒවත් දෙසා ගන්න ඕනේ. ඇයිද උනානේ යගේ ඇති. ඒක කරේ නැහැ. එතකොට මේ හානි වෙන්නේ කොතෙන්ද ඒකේ?
ඊළඟ සැරේ බලාගෙන එතන හිටියොත් කවුරු හරි බලාගෙන පොඩි හාඳුනමක් වෙන්න හරි පොඩි හාඳුනමක් හරි වෙන්න ඉන්න පුද්ගලෙක් හරි එයා හිතනවා මේක සාමාන්‍ය දෙයක් කියලා එයා මේක කඩාගෙන කඩාගෙන යනවා ඊට පස්සේ එතකොට වෙන්නේ සාසනයට හානියක් අපේ සමහර මව්වරු ඉන්නවා දැන් තාත්තා ගෙදරක ඉතාලම දුප්පත් වෙ ඉඳලා ඉහළ තලයකට යනකම් හම්බ කරගෙන කෙවල් දොරවල් යාන වාහන හරි ගස්ස ගත්ත කයි ඉන්නවා ඒ තාත්තා මැරෙනවා අම්මා දකින්න දරුවෝ මේව නාස්ති කරනවා අම්මට ගොඩක්ම දුක හිතෙන්නේ අච්චර කැපකිරීමක් කරලායි තාත්තා මේවා සකස් කරේ එච්ච මම තමයි දන්නේ තාත්තා කොච්චර කැප වුණාද කියලා අන්න ඒ කැපවිච්ච කැපවිල්ල අතිමහත් බැවින් බුද්ධ ශාසනය සකස් කරන්න බෝධිසත්වයන් වහන්සේ මේකට පොඩි හානියක් වුණොත් ලොකු පාපයක් සිදු වෙනවා නේද ඇයි අරක එහා පැත්ත බොහොම අනුභව සම්පන්නයිනේ එතකොට දැන් අර පුද්ගලයාට මොකද උනේ එයා නාගරාජයෙක් කියලා ඉපදුනා එයා සිල් රැක්ක හින්දා එයා බොහොම හොඳට වැඩ කරපු හින්දා ඒ නාගරාජයා මහානුභාව සම්පන්න නාගරාජයෙක් වුණා එයාගේ ශරීරයේ ප්‍රමාණය පාරුවක් විතර කියලා සඳහන් වෙනවා හැබැයි මට එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී එතකොට අතිවිශාල කාලයක් මෙයා මේ ජීවිතේ ඉන්නවා ඊට පස්සේ ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැහෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශාසනය තුළ මේ රකපත්ත නාගරාජයා මුණ ගැහෙනවා ඒ වෙලාවේ මේ නාගරාජ අඬනවා අඬන්නේ ඇයි දන්නව මේසා විශාල කාලයක් එකදු මනුස්ස ජීවිතයක් ලබා ගන්න බැරි වුණා බලනර බුද්ධ ශාසනයට හානි වෙන සියුම් දෙයක් වෙලා එකදු මනුස්ස භාවයක් ලබා ගන්න බැරි වුණා ඒක නෙවෙයි දැන් තියෙන කේදනීය කාරණාව මේ බණ අහලා ඒ වෙලාවේ මේ ඒරකපත්ත නාගරාජයව අරමුණු කරගෙන බණ කියනවා බුදුරජාණන් වහන්සේ මේ බණ අහලා සුවාසූ දහසක් පිරිසක් නිවන් දකිනවා හරිද මේ නාගරාජයට බැරි වෙනවා ඇයි තිරිසන් ජීවිතයකින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං සද්දම්ම දේශනං මේ විදිහට මනුස්ස ප්‍රතිලාභය සද්ධර්මය ශ්‍රවණය කරන එක බුදු කෙනෙක් පහළ වෙන එක මනුෂ්‍ය ජීවිතය පවත්වාගෙන යන එක මේවා ඉතාම දුර්ලභයි කියලා. එතකොට දැන් අද මේ සමහර හිතලා බලන්නේ නැතුව කටයුතු කරන ශාසනයට හානි විදිහට හානි වෙන විදිහට තමන්ගේ හැසිරීම අරගෙන යන අය මොනතරම් පාපයක් කරගන්නවද? කවද ආය මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? මෙන්න මේ භයානකම තේරුම් ගන්න ඕන අපි. නේද? මෙන්න මේ අතර වාරයේදී අපේ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා මේ ප්‍රතිහාරය සිද්ධ කරනවා. පය 12ක් අකණ්ඩව බණ කියන ඉතා සීලවන්ත ගුණවන්ත ජීවිත ගත කරන කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව සහ විහාරස්ථානවල අරණ්‍යවල ඕන තරම් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි මේ සමාජ මාධ්‍යයට ඒව එකක්වත් වැටෙන්නේ නැහැ. හරිද? සමාජ මාධ්‍ය ඉන්න මිනිස්සුත් මොකද කියන්නේ අර කොහේ හරි අර මොන හරි මද්ද්‍රව්‍යයක් අරගෙන ඒක වෙන්දේසි කරපු එකක් තියෙනවා හොයලා 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 ඒක හැම කෙනෙක්ම ප්‍රසිද්ධ කරගෙන ප්‍රසිද්ධ කරගෙන ප්‍රසිද්ධ කරගෙන යනවා හරි එන්න ඒකට යම්කිසි විදිහකින් අපිටත් දායක වෙන්න පුළුවන් නම් මේ භික්ෂුවගේ ප්‍රතිරූපය ඔසවා තබන්නට ඕන සමාජයේ නැත්තම් මිනිස්සු බොහෝ පව් කරගන්නවා ඉතින් ඒක ප්‍රාථමික කාරණාවක් ඔය අහපු ප්‍රශ්නෙට හරි ප්‍රාථමික වුණාට ඒක ඉහළයි හරිද මොකද භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ දෙයක් අපි පය 12ක් කතා කරන්න කියලා කිව්වොත් එහෙම ගිහියත් එක්කට බොහොම මොකක් හරි එක මාතෘකාවක් කරතේ කොච්චර අමාරුද නේ හරි දෙවෙනි කාරණාව තමයි දැන් ඔබතුමා මාත් එක්ක මේ ධර්ම සාකච්ඡාවේ ඉඳලා ඉන්නවා දැන් එතකොට අපි පැයකමාරක් දෙකක් විතර ඇත්තටම ඔබතුමාගේ මනස වෙනත් දේවල් වලට විසිරෙනවද මාත් එක්ක මේ කතා කර කර ඉඳි ගෙදරවත් මතක් වෙනවද අඩුම ගානේ නෑ ගොඩාක් අඩුයි නේද ඊයේ පෙරේද තරහකාරයෙක් හිටියනම් මොන හරි වචනයක් කියපු ඒක මේ මේක ඉවර වෙනකන් සම්පූර්ණයෙන් හරියට නිකන් නිින්ද ගිහිලා තියෙනවා වගේ මේක ඉවර වෙනකන් මතක නෑ නේද අපි දෙන්නා බුදුහාමුදුරන්ගේ ලෝකේ ඉන්නවා දැන් මේ නේද අපි බුදුබණ ගැන කිං කුසල ගවීසි නේද කුසලය පිළිබඳව අපි සාකච්ඡා කරමු එතකොට අපි හැම වෙලේම මේ පැය ගාන තුල අපි විතරක් නෙවෙයි අපිත් එක්ක ඉන්න මේ ප්‍රේක්ෂකයෝ
අපිත් එක්ක ඒකාත්මික වෙලා මොනවද අපි මේ කියවන්නේ කියලා ඉවරලා නේද අපි මේ ඉන්නේ තුන් ලෝකයක් සනසා වදාලා වූ උතුම් ධර්මයේ පිළිබඳව අපිට දැනෙන ආකාරයට සාකච්ඡා කරමු මේ හැම වෙලෙම අපිට උපදින්නේ කුසල සිත් මෙතනින් අයින් වෙලා සාමාන්‍ය ජීවිතයේදී එහෙම පෑය දෙකක් එකමාරක් විතර අකුසලයෙන් හිත ටිකක් හරි අයින් කරගෙන කුසලයෙන් හිත පුරවාගෙන ඉන්න පුළුවන් අවස්ථා හම්බ වෙනවද නැහැ හම්බ වෙනවද නැහැ ඇත්ත කතාව නැහැ නේද හොදෙන වට පිට අතට කොහොමත් නැහැ ඔව් අපි රූප වාහිනියකින් පුද්ගලයෙක් බණක් අහනවා ඒ බණ අහනකොට උද මොකද වෙන්නේ ගෙදරින් පුතා කතා කරනවා එතෙන්ට යනවා සමහරට ගිහලා බට්ටික බෙදලා දීලා එනවා සමහරට නැගිටලා ගිහලා වතුර බීලා එනවා සමහරට වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා නමුත් වික්ෂුන් වහන්සේ නමක් ඉදිරියට ඇවිල්ලා ධර්මය ශ්‍රවණය කරනකොට කොහරි රූප වහිනකින් බණ අහනකොට අනිවාර්ය වෙනස් ඊටාම කලාතුරකින් කෙනෙකුට කාමරයක් ඇතුළේ රූප වහිනිය අරගෙන දොරවල් වහගෙන අහන්න පුළුවන් ඒත් ගෞරවනීය පැත්තෙන් අර සම්මුඛව බණ අහනකොට තියෙන මේක වැඩි එතකොට පැය 9ක් පැය 8ක් නේ රාත්‍රි 9 ඉඳන් උදේ 5:30 කියන පැය 8ක් පැය 8ක කාලයක් අපි අකණ්ඩව දේශනා කරොත් මේ ධර්මය හරි අහගෙන ඉන්න අයට පැය 8ක් කුසල මානසිකත්වයෙන් එක දිගට ඉන්න පුළුවන් යම්කිසි කාලය වැඩි නම් අපි යම්කිසි හැඟීමක් එක්ක ඉන්න ඒ හැඟීම ප්‍රබල වෙනවා ගොඩාක් ප්‍රබල වෙනවා හරි අකුසලයෙන් මිදලා කුසල හැඟීමක පැය 8ක් කුසලයට එක්කම වාසය කරපුවාම හිතේ මහා ප්‍රීතියක් උපදිනවා හරිද අහන කෙනාට එහෙමනම් කියන කෙනාට මානසිකත්වය හදිස්සියක අතහකට ගන්න බෑනේ එතකොට කියන කෙනාගේ පැත්තෙන් බලන්නකො අඛණ්ඩව කුසල මානසිකත්වයක පැය 8ක් ඉන්න ඕනේ අඛණ්ඩව එතකොට අපේ බලංගොඩ හාමුදුරුවෝ පැය 12ක් අඛණ්ඩව ඒ කුසල බුදු ගුණවල ඉන්නවා කාව්‍යාත්මක ධර්ම දුක් කවුරුත් හිතුවේ නැති වුණාට උන්වහන්සේට මම දන්න හැටියට සතියක් දෙකක් නේ මාස ගාණක් යනකම් ඔය ප්‍රීතිය තියෙනවා හරිද ඒතර අහන අයටත් ඒ වගේ ප්‍රීතියක් තියෙනවා ඉතින් මෙන්න මේ අවස්ථාව උදා කර දීම මේකෙන් සිද්ධ වෙන දෙයක් මෙන්න මේ අවස්ථාව උදා කර දීම මේකෙන් සිද්ධ වෙන කාරණාවක් ඉතාම ඉහළ වටිනාකමක් තියෙනවා I think we are going to talk about the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be able to get the people who are going to be ඒකට කෙලකු ප්‍රීතියක් උපදිනවා ශ්‍රද්ධාවක් උපදිනවා කියලා නිම කරන්න බැරි තරම් මහා දේවල් වගේක් තියෙනවා මේ තියෙන කොමනොත් ප්‍රේක්ෂකාගාරයේ මා සමග එකඟ වෙයි මා ප්‍රේක්ෂකාගාරය කියන්නේ අපේ හැමදුරනේ මේ උපාසක උපාසිකාවන් කිනුට වැඩි අපි දන්නවා අන්‍යාගමික කියනොත් මේ වැඩසටහන බලනවා මා ඒ සාක්ෂි දරනවා මන් දෙයත් පෞද්ගලිකව මට කතා කරන එවසේ නම් අපිට ලැබෙන ප්‍රතිචාර අනුව අපි හොඳින්ම දන්නවා මේක වෙනත් ආගමිකයොත් නරඹන වැඩසටහනක්. ඒ නිසා මේක පොදුවේ මං ප්‍රේක්ෂකාගාරය කියලා තමයි හඳුන්වන්නේ උපාසික උපාසිකාවන් කියලා කියන්නේ. ඒක සමාජයේ පොදු පිළිගැනීමත් ඔබ වහන්සේ වචනේ පරිසම්පතාර්ථයෙන්ම සුපේසල ශික්ෂාකාමී ජීවිතයක් ගත කරන අපේ ජාතිය පිනට පහළ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා ඔබ වහන්සේ වෙනි ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම ආංකිකයන් හැටියට අපේ ලාංකික ජාතිය හැඩගස්වා ගැනීමට වැදගත් වන බවත් මම සඳහන් කරන්න කැමැති. ඉතින් එවැනි පසුවිමක හාමුදුරනේ දැන් රාද ස්වාමීන් වහන්සේ නම් කාව්‍යාත්මක මම හිතන්නේ නෑ නෑ ධර්මදේශනා කරනවා එතකොට දැන් කැලණිදි මේ වැඩේ 29 වෙනිදා පැවැත් වෙනවා දැන් අපි ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇති මොකද්ද මේ බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ එතකොට ඇයි මේ ඔබ වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයම එදිනට දේශනා කරන්නේ එහි වැදගත්කමත් අපි කතා කරමු නේද හැමදෙම අපේ ජීවිතයේ අපි එකිනෙකා එකිනෙකා එකම දෙයකදී එකම ප්‍රශ්නයක් සිද්ධ වෙනකොට එකිනෙකාට එකිනෙකාට එන අදහස් වෙනස් මම නිකන් උදාහරණයක් කියන්නම්කෝ මම එකපාරටම දැන් දේශපාලඥයෙක්ගේ නමක් කියනවා කියලා හිතන්නකෝ දැන් ඔබේ වචනයෙන් කියනවා නම් ප්‍රේක්ෂකාගාරය හරිද
ප්‍රේක්ෂකාගාරය විශාල පිරිසක් ඉන්නවා. විවිධ වයස් මට්ටම් විවිධ එක 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 අය. මේ නම ඇහෙනකොට යම් පිරිසකට ප්‍රියභාවයක් උපදිනවා. යම් පිරිසකට අප්‍රියභාවයක් උපදිනවා. එකම සිද්ධිය. රූපවාහිනියෙන් එකම ස්වරයකට ඔක්කොටම එකවර මේ නම ඇහෙනවා. ඇයි මේ එක එක කෙනාට වෙනස් මේ මේ අදහස්? නේද? එක්කෙනෙක් එතුමාට දොස් කියන අතරේ තව කෙනෙක් එයාට පක්ෂව කතා කරනවා. මේකට උච්චර යත යන්න දෙයක් නැහැ. ඔබතුමන්ලම සංවිධානය කරන වාද විවාද කරන ඔය මේස තියෙන්නේ. මේස වල එකම කාරණාවකට දෙන්නේ තුන් දෙනෙක් කාරණා තුන හතරක් කියනවා. නේද? මෙන්න මේකට කියනවා ඒ කෙනාගේ දැක්ම කියලා. එතකොට මම එක ප්‍රශ්නයයි අහන්නේ. කවුද දන්නේ හරි ඔකේ? ඕනම සිද්ධියක ඇත්ත తත්වය කියලා කියන්නේ එකයි. මොකක් හරි එකක් ඇත්ත. 10 දෙනෙක් 10ක් කියනවා ඕකෙන් එකක් ඇත්ත. අනිත් ඒවා සමහර ඒවා ඇත්තට ළඟ වෙන්න පුළුවන් අනිත් ඒවා ඇත්තට දුර වෙන්න පුළුවන්. එතකොට අපි 10ක් 15ක් 20ක් 30ක් මේ එකම දේ ගැන ලොකු කතාවක් කියද්දී ඇත්ත කොහොමද කියලා හොයාගන්නේ කොහොමද? දැන් යන උදාහරණයකට හරි ලස්සන උදාහරණයක් තියෙනවා ඔකට. මම හිතන්නේ අපි මීට කලිනුත් මේ වැඩසටහන මේ උදාහරණේ කතා කරන්න ඇති. නමුත් අපි නැවත මතක් කරමුකෝ මේවා. අලියෙක් ඉන්නවා. මේ අන්ධ වෙපස් දෙනෙක් ඉන්නවා. උපන් අන්ධය. ඒ කියන්නේ ಜಾති අන්ධය. උපතින්ම අන්ධ වෙච්ච අය. මේ කට්ටිය දානවා මේ අලිය වඳුන ගන්න කියලා. එක්කෙනෙකුට වලිගය අහුවෙන්නේ. එයාට කොස්සක් වගේ කැලක් අහුවෙනවා. එක්කෙනෙකුට කකුලක් අහුවෙනවා. එයාට වංගෙඩියක් වගේ කොටසක් අහුවෙනවා. එක්කෙනෙකුට කනක් අහුවෙනවා. එයාට කුල්ලක් වගේ කැලක් අහුවෙනවා. එක්කෙනෙකුට හොඬේ අහුවෙනවා. එයාට බටයක් වගේ කැලක් කරනවා. තව එක්කෙනෙකුට බඩ අහුවෙනවා. එයාට තාප්පයක් වගේ කැලක් අහුවෙනවා. දැන් පස් දෙනාව දානවා අලිය ගැන විස්තර කරන්න. රණ්ඩුවක්ද නැද්ද? ඇයි රණ්ඩුවක් වෙන්නේ? අර බඩ අහුවෙච්ච කෙනාට අර කොස්ස වගේ කෙනා විස්තර කරනවා දැන්. අලිය කියන්නේ කෙන්දි කෙන්දි තියෙන කොස්සක් වගේ. ඇයි අදකලා නැන්නේ? එයාට අහුනේ මෙච්චරයි අලිය කියලා. එයාට අහුනේ එච්චරයි. ඒක නිසා එයාට අලිය කියනකොට එන අදහස මොකක්ද? කොස්සක් වගේ කියලා. එයා අහුවෙච්ච කෙනාට ගැන විස්තර කරනකොට බඩ අහුවෙච්ච කෙනා කියන්නේ ඊට වඩා අමුතුම කතාවක්. මේ පිස්සු විකාර නම් කතා කරන්න එපා. ඔයා කියන්නේ මේ මොන විකාර කතාවක්ද? මම අත්දැක්කා. එහෙම කියන්නේ මම අත්දැක්කා නේද? තාප්පයක් වගේමයි අලියා. ඔය දෙන්නවකට තර්ක කරගන්න සමහර ගහගන්නත් යන්න පුළුවන්. තුන්වෙනියා මොකද්ද කියන්නේ? මේ දෙන්නටම පිස්සු. ඇයි? මම අත්දැක්කනේ නේද? බටයක් වගේ නේද? ඒතකොට ඔය තුන්දෙනාම ගැන කිව්වද අරයා වංගෙඩියක් කියනවා. මේක මහ විකාරයක්. ඇත්ත මොකද්ද? ඔය එකක්වත් නෙවෙයි නේද? ඉතින් ඔන්න ඔය ඇත්ත දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ ලෝකේ ඉන්න අපිට ලෝකේ තියෙන දේවල් ගැන උදය ඔන්න විදියට ලිඳේ ඉන්න ගෙම්බ වගේ අපිට උපන් දවසේ ඉඳන් තියෙන අත්දැකීම් වගේ අත්දැකීම්. අපි ඉතින් දන්නේ ඔච්චරනේ. සමහර ඒ අත්දැකීම් වල උපාදීකුත් තියෙනවා. සමහර ඒ වගේ උපාදි නෑ. මම නිකන් අපි නිකන් මැෂින් වගේ කතා කරමුකෝ. ඔතන මැෂිමක් තියෙනවා, මෙතන මැෂිමක් තියෙනවා නේද? ඒ මැෂින් වලට තියෙන අතීත අත්දැකීම් අනුව සකස් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ අනුව තමයි සිතුවිලි එන්නේ. අර දේශපාලඥයා ගැන කට්ටියකට ප්‍රියභාවයක් ඇති වුණේ එයාගේ ප්‍රිය දේවල් දන්න හින්දා. එයා අහලා තියෙන්නෙම එයාගේ නරක නේ හොඳ. සමහර කට්ටියක් අහලා තියෙන්නෙම නරක. ඒ නරක වැඩියෙන් අහපු කට්ටියට අර යාගේ නරක සිතුවිල්ලකුත් හොඳ වැඩියෙන් අහපු කට්ටියට හොඳ සිතුවිල්ලකුත් එනවා. හොඳ නැත්ද? නේද? අන්න එතකොට එන්න ඒ තමන් අත්දැකලා තියෙන දේවල් අනුව ඒ දේවල් අනුව සකස් වෙච්ච දේවල් ගත්තොත් එහෙම අන්න ඒ සකස් වෙච්ච දේවල් ඒ කෙනාගේ මනසේ ඒ අනුව තමයි සිතුවිලි එන්නේ. ඒක හුඟක් ඒවා වැරදි. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ කාලේදී හිටපු ඒ බ්‍රාහ්මණයින්ට එක අයට ඇතිවෙච්ච දෘෂ්ටි 62ක් ඒවට කියන දෘෂ්ටි කියලා වැරදි දැකීම් 62ක් පිළිමද දේශනා කරපු සූත්‍රයක් මේ. ඒව අද කාලෙට ඉතාමත්ම ගැලපෙනවා. හරිද? දහස් ගුණකින් ගුණ කරලා ගන්න වෙන්නේ. අපේ අම්මේ මොකද ඒ දෘෂ්ටි 62 තුල සියලු දෘෂ්ටි මොකද සක්කාය දිට්ඨිය
කියන්නේ මේ දෘෂ්ටි තුල තියෙන එකක්. එතකොට මේ ඔක්කොම ඒ දෘෂ්ටි වලින් පිට මොකක්වත් නැහැ. සක්කාය දිට්ඨිය නැත්තම් මේ දෘෂ්ටි එකක්වත් නැහැ. හරිද මේවා ඔක්කොම ගත්තොත් එහෙම ඒ දෘෂ්ටි 62 අපි හැදෑරුව අපිට ඇති වෙන සියලු දෘෂ්ටීන් ඒක තුල තියෙනවා. ඉතින් ඒකින්ද අපේ ජීවිතේට මහා වටිනාකමක් තියෙනවා මේ මේ කාලෙත් එක එක්කෙන ධර්මය ගැනයි මොකද මේකේ අන්තිමට සඳහන් වෙනවා පටිච්චසම්පාදය ගැන. පටිච්චසම්පන්න ස්පර්ශය නිසා සියලු දේ සිද්ධ වෙන ආකාරය ගැන පටිච්චසම්පන්නව සිද්ධ වෙන ආකාරය ගැන මේ දෘෂ්ටි ඔක්කොම තියාගෙන හරි පුදුම කතාවක් අන්තිමට තියෙනවා මම ඒක කියලා ඉන්නා. එයාලා කියනවා මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත කියලා. ඒ ඇත්ත කියන ගමන් ඒ කට්ටිය බය වෙනවා මේ ශෝක පරිදේව ඒවා ඔක්කොම එයාලට තියෙනවා. ලොමු දැහැ ගැනීම තියෙනවා බය වීම තියෙනවා තැති ගැනීම තියෙනවා. ඉතින් යමක් ඇත්තයි කියලා තේරුම් ගත්තා නම් තැති ගැනීමක් තියෙන දෙයක් නැහැ. තැති ගැනීම තියෙන දන්නේ නැති හින්දානේ යමක් ගැන. ඉතින් ඒ හැම දෙයක් ගැනම ඉතාම අපූර්වව විස්තර කරලා තියෙන සූත්‍ර ධර්මයක් තමයි මේ කාලේ අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මම මෙහෙම කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ආ ඔක්කොම තේරුම් අරගෙනද මේ කියන්නේ කියලා. නෑ ඕනතරම් දෘෂ්ටි තියෙන්න පුළුවන්. මේ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දේවල් ටික. නමුත් ඒ දෘෂ්ටිය වැරදි දෘෂ්ටි තියෙන ඒවා මගේ ළඟ තියෙන ඒවා අයින් කරන්න නම් මම මගේ මනසින් මේ ධර්මය හොඳට විමසා බලන්න ඕනේ. ඒකට කියනවා මනසානුපෙක්කිතා කියලා. ඉගෙනගත්ත ධර්මය මනසින් දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි දෘෂ්ටි අයින් වෙන්නේ. බණ කියපු පමණින් රෑ එළි වෙනකම් බණ කියපු පමණින් කෙනෙකුගේ දෘෂ්ටි 62ම විස්තර කරපු පමණින් කෙනෙකුට දෘෂ්ටි අයින් වෙලා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සූත්‍රය හැදෑරීම මේ සූත්‍රය දේශනා කිරීම මේ සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය ගම මහා භයානකයි වගේ හිතෙන්නේ ඒ පාටම මහා නේද නිකන් එහෙම නැතුව මේවා දිහා හිතන්නවත් බෑ අපි මේවා හිතන්නවත් ඕනේ නැහැ කියලා කියන්නේ නැතුව දැන් අපිට සමීප සූත්‍ර තියෙනවානේ මංගල සූත්‍රය රතන සූත්‍රය විතරහෙනේ නේද කර්ණීයම සූත්‍රය ඒවා මිනිසුන්ට සමීපයි නමුත් බ්‍රහ්මජාල සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය වැනි සූත්‍රත් අපි සමීප කරගත යුතුයි. ඉතාම සමීප කරගත යුතුයි. ඒවා අනු අපේ සිතුවිලි නිවැරදිද කියලා විමසා බලන්නට උත්සාහ කළ යුතු තියෙනවා. ඉතින් ඒකයි මේ කාලයේ තියෙන අතිමහත් වූ වැදගත්කමක් නිසාවෙන් තමයි අපි මේ සූත්‍රය ඇත්තටම සාකච්ඡාවකින් පස්සේ මම තනියම නෙවෙයි තීරණය කරේ. අපි සාකච්ඡා කළ කුමන සූත්‍රයක්ද හොඳ මේ දවසේ අපිට දේශනා කරන්න ඇසුරෙන් ධර්ම දේශනාවක් දේශනා කරන්න කියලා සාකච්ඡා කළා තමයි අවසානයේ මේ තීරණය ගත්තේ. විශාල ධර්ම විකෘතීන් සිදුවන වර්තමානික සමාජයේට ගැඹුරු සමාජ විද්‍යාත්මක අර්ථයක් සහිත සූත්‍රයක් තමයි බ්‍රහ්මජාල සූත්‍රය කියලා කියන්නේ. අපේ අමතුරු දැන් කතා කරපු දේශනා කරපු ආකාරයෙන් මතුවෙච්ච දෙයක් තමයි මේ දෘෂ්ටිය කියන කාරණය. ඒතර දෘෂ්ටිය කියන වචනේ දැන් දෘෂ්ටිය කියන්නේ මොකද්ද? ඕනෑම කෙනෙකුට කියන පුතේ මගේ දෘෂ්ටි අනුව නම් මෙහෙමයි කියලා ඕනෑ තරම් සමාජයේ අන්න ඒ කතාව හරියට හරි මේ පොදු කතාවක් නේ. පොදු කතාව. මගේ දැක්ම මගේ දෘෂ්ටි අනුව නම් මෙහෙම නෑ. සැබවින්ම දෘෂ්ටි යන කුමක්ද අපි හඳුන්නේ? ඇත්තටම ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය ගැන ඇත්ත ඇති සැටියෙන් දැන් අපි කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චitte චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ වගේ මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් යම් කිසි කෙනෙකුට දැක්ම තියෙනවා. නම් අර මාවට කෙටි උත්තරයක් තියෙන්නේ අර මේ අලියා ගැන පස් ආකාරයකින් තේරුම් ගත්තනේ. එතකොට මේ අන්තිමට අලියා දැක්කොත් මේ කට්ටියට හරි දේ ගැන තේරෙනවා. අපි මේ කට්ටිය ඇස්පෑදුවා කියලා හරි දේ ගැන තේරෙනවා. අන්න ඒක තමයි අපි තුල තියෙන්න ඕනේ නිවැරදිම දෘෂ්ටිය වෙන්නේ. හරි ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨිය වෙන්න ඕනේ. එතකොට ලෝකයේ තියෙන දේවල් ගැන වැරදි අදහසක් ඇති වෙලා ඒ වැරදි දේ අනුව තියෙන දේවල් වල අපේ දෘෂ්ටි කියන හුඟක් වෙලාවට මිත්‍යා දෘෂ්ටියමයි. හරිද? ඒ දැක්ම නිවැරදි කරන්න ඕනේ. ඉතින් හරි භයානක දෙයක් උදේ දෘෂ්ටිය කියලා කියන්නේ. මොකද ඒ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයාට ලොකු ගැටලු තියෙනවා. එයා ඉතින් හරි මේ කියන්නේ දැන් අර ඔයා කිව්වේ මේ මම මගේ දෘෂ්ටියෙන් තමයි කියන්නේ. මගේ දෘෂ්ටිය මේකයි කියලා කියන්නේ. ඒකේ හරිය ලොකු ඇත්තක්. ඒ එයා කියන්නේ එයාගේ දෘෂ්ටියෙන් කියලා එයා කියන්නේ. හැබැයි එයා තේරුම් ගන්නෑ මගේ දෘෂ්ටිය වැරදි කියලා. මගේ දෘෂ්ටිය වැරදිද නැද්ද කියලා හොයන්නවත් කල්පනාවක් නැහැ. හරි දෙයක් ඕකද කියලා බලන්න කල්පනාවක් නැහැ. කෑ ගහනවා ඉතින් කට්ටියෙන් දෙන මේක තමයි හරි මේක තමයි හරි කියලා. ඇත්ත
ඇත්තටම යටගිරියෙන් කියා ගන්න ඇත්තටම මොකද එයාට දැනෙන්නේ ඒක ඇත්ත කියලා හරි ඉතින්ගේ දෘෂ්ටි හරි බයানক දෙයක් ඉතරම්ද දැන් යමෙකු යම් දෘෂ්ටියක එල්බ ගත්තට පස්සේ Taman ඒ දෘෂ්ටිය තුල ඉන්නවද කියලා දැනනවද ඒක තේරුම් අරගන්න මම හිතුවා කයි කියලා මම හරි Taman දෘෂ්ටිය තුල ඉන්න බව Taman දන්නවා එයා දන්නේ නැහැ ඒක තමයි තියෙන ප්‍රශ්නේ මම ඔකට උදාහරණයක් කියනවා ඒ උදාහරණ වලින් මේව තේරුම් ගන්න ලේසි ඉඳ කියන්නේ ඒත් ඉතින් අන්ධ කෙනෙක් ඉන්නවා කියලා හන්දේ එයා කකුල ඇදයි කියලා හිතන්නවා අන්ධකම මදිවට කකුල ඇදයි උපතින්ම අන්ධ ඔයා මට නිකන් හිතලා කියන්න මේ උපතින්ම අන්ධ කෙනා ඇවිදිනකොට එයාට ඉතින් දැනෙන දෙයක් තියෙනවා නේ කවදාකවත් කවුරුත් ඇවිදින දැකලා නැහැ නේ දැනෙනවා විතරයිනේ එයාගේ කකුල ඇදයි නම් ඒ විදිහට යම් කිසි කෙනෙක් ඇදේට ඇවිදිනකොට නමුත් එයා ජීවිතේට කෙලින් ඇවිදින කෙනෙක් දැකලා නැහැ. එයා දන්නවද ඒ කකුල ඇදයි කියලා? නැහැ. නැහැ. එයා දන්නේ නැහැ. නේද? දෘෂ්ටිගත පුද්ගලයන් මේ වගේ. තමන්ගේ ඇදේ තමන් දන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. අර අන්ධ පුද්ගලයාට කකුල ඇදයි කියලා දැනෙන්නේ නැහැ. ඒ හින්දා කවදාකවත් ඒ කකුල හදාගන්න උත්සාහ කරයිද? ඇයි? එයා ඉතින් දන්නේ නැහැ නේ කෙලින් ඇවිදිනා ඉන්නවා කියලා. අපි තම එයාගෙත් අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ ඇස් දෙක හොඳ කරා කියලා කවුරු හරි වෙදෙක් ඇස් දෙක හොඳ කරනවා. දැන් එයා බලනවා වටේ පිටේ කට්ටිය මෙන්න ඇවිදිනවා. හරිද? වටේ පිටේ කට්ටිය ඇවිදිනවා. ඒ මදිවට තමන්ගේ කකුල් දෙක දිහා බලනට ඇදයි. අන්න එදා ඉඳන් නේද එයා ඇදේ හදාගන්න හදන්නේ. නේද? බලන්න බුදුහාමුදුරු දේශනා කරන මහා චත්තාලිසික සූත්‍රයේදී යමෙක් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දනීද මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දනීද එපමණකින් ඒ තනත්තා සම්මාදිට්ඨික වෙනවා කියලා. ඒ ප්‍රමාණයෙන් කියන එක කියන්නේ මෙහෙම නේද? ඔයා දැනගන්නවා ඔයාට මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා කියලා. හරිද? හරියට ඒ දැනගන්නවා කියන්නේ මොකද්ද? අර අන්ධ තනත්තා දැනගන්නවා මයි කකුල ඇදයි කියලා. හරිද? දැන් ඔයාට ඒ දැනගත්ත ගමන් මේ මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවද? මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා දැනගත්තාම එපමණකින් මිත්‍යා දෘෂ්ටිය නැති එපමණකින් සම්මාදිට්ඨිය වෙනවා නමුත් තාම මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දැන් තමයි එයා ලෑස්ති වෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ තව එකක් මේ උදාහරණයක් නේ ධර්ම කතාවක්. හරියටම හොයලා බැලුවොත් දැන් මං මේක පොඩක් පැහැදිලි කරලා මින්න. ඔයාට ඔය අයිතිද? ඔව්. මට මං අයිති නැතුව ඉත වෙන කාටද මාව අයිති වෙන්නේ? වෙන වෙන අයත් අයිති ප්‍රකාශ කරලා නැද්ද? තියන අයනට ඔයාට අයිතිද? ඔව්. ආපු ගම කියන්නේ ඔව් කියලා. දැන් මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්න යන්න. හරියටම උත්තර දෙන්න ඔයා දුන්නාට කමක් නැහැ. හරිද? ප්‍රේක්ෂකාගාරයත් බලාගෙන නේද? හරි. ඔයාගේ උස තීරණය කරේ ඔයාද? ඔයා මෙච්චර උස යන්න ඕන කියලා තීරණය කරේ. මම ඔයාගේ ඉස්සෙල්ලා ශරීරය ගැන කතා කරනවා. ඔයාව අපි දෙකට කඩනවා. හරි එකක් ඔයා එකක් තමයි ඔතන තියෙන. සිත සහ සිතුවිලි අනිත් එක තමයි ශරීරය. හරි. එතකොට ඕකේ උස තීරණය කරේ ඔයාද? නෑ. නෑ. ඔයාට තව කොච්චර උස යන්න ඕනද? ඔයා කොච්චර උස යන්න හිතාගෙන ඉන්නවද? හිතුවට ඒක හරියන්නේ නෑ. හරි. හරි. එතකොට කණ්ණාඩියෙන් ගිහලා මූණ බලනකොට මූණ හොඳයි කියලාද හිතුනේ තව හොඳ මදි කියලාද හිතුනේ හොඳ මදි හොඳම ඇයි හොඳ මදි මූණ තියාගන්නේ නේද එතකොට හුස්ම ගන්න එක ඔයාගේ වැඩක්ද නෑ අද ලොකු අපහසුතාවයක් දාන්න හදන්නේ නේද ප්‍රශ්නාවලිය එතකොට දැන් හවස මොන හරි නැත්නම් දවල්ට කෑවා නැත්නම් හවස මොන හරි කෑම జాතියක් කෑවා දැන් ඒ කොච්චර දිරවලද දන්නේ නේද එතකොට ඔයාගේ හැම පාට තීරණය කරේ ඔයාද? ඔයාගේ ඇස් දෙක තියෙන්න ඕන තැන මේ එකක්වත් අඩුම ගානේ. කොණ්ඩේ ගැන, කොණ්ඩේ පැහෙන කාලේ, හැම රැලි වැටෙන කාලේ කොච්චර ජීවත් වෙනවද? මොන අසනීපද හැදෙන්නේ? එතකොට ඔය ශරීරය සහ ඔය ශාරීරික ක්‍රියාකාරීත්වය ඇතිද? නෑ. නෑ, දැන් ඉස්සලා කියවයිද කියලා. හරි. දැන් අපි එනවා හිත පැත්තට. කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා බයිනවා ගෙදර ඉස්සරහට ඇවිල්ලා වාඩ. හරිද? බයින වෙලාවක මේ
ඔයා මෙන්න මෙහෙම කතාවක් නම් කියන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්නවා. ගේ ඇතුලේ කඩුවක් තියෙනවා මං අරන් එන්නවා. එහෙම කියන්න පුළුවන්. ඔයා කියනවාද කවදා හරි දවසකවත් කියලා තියෙනවද? පොඩ්ඩක් ඉන්නවා. ඔහොම බයින වෙලාවට තමයි තරහ වෝනේ. මං තරහ හරක ඉන්නකන් ඉන්නවා. තරහ අරන් ඉන්නකන් ඔහොම ඉන්නවා. එහෙම කියන්නේ නැහැ. තරහ මම ගන්නවද මට එනවද? එනවා. එනවා. ඒක මගේ වැඩක්ද? තරහ එන එක මගේ වැඩක්ද? මට ඊර්ෂ්‍යාව ඇති වෙන එක මගේ වැඩක්ද? ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය වගේ දේවල් මං කැමති වෙලාවට ඇති වෙන්නෙත් නැහැ, ඇතුණාම යන්නෙත් නැහැ. නේද? මට ඕන වෙලාවට එන්නෙත් නැහැ, මට ඕන වෙලාවට යන්නෙත් නැහැ. එතකොට ඔයාගේ වැඩද? ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔයාගේද? එතකොට ඔයාගේ වැඩද? ඊර්ෂ්‍යාව ඔයාගේ වැඩද? මගේ නෑ. නෑ. කවුද නෑ කරේ? එක එකව දකින්නට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, රාගය එහෙම ඇති වෙන විදිහට ඕක සකස් කරේ කවුද දන්නේ? හිත. දන්නේ නෑ. ඔයා ආ සකස් කරේ කවුද දන්නේ? ඕක මන් නම් කරේ නෑ. අපේ තාත්තද? අම්මද? නෑ. නෑ. එහෙනම් කරන්නේ කරවන්නේ කොමකු කරන්නේ කරවන්නේ කොහොමද හොයාගන්නේ? බලේ නේද? අපේ උදේ මහත්තයා එහෙම බලාගෙන ගියාම මෙතන මගේ අපි පුද්ගලයෙක් විදිහට ගත්තොත් එහෙම හිතුවොත් එහෙම අපි පුද්ගලයෙක් කියලා මෙතන මගේ ආනුභවයෙන් කරන දෙයක් නැහැ. නැහැ. එහෙම ආනුභවයෙන් කරන දෙයක් තියෙනවා නම් තරහ එනකොට අපිට කියන්න පුළුවන් අයින් වෙන්න කියලා. දැන් අයින් වෙන්න, දැන් අයින් වෙන්න මේක තියාගෙන හරියන්නේ නැහැ කියලා. මම ඔයගෙන් මෙහෙම අහනවා. ඕනම ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම ආගමකට ඉන්න ශාස්ත්‍රවේදන් වහන්සේ නමක්. ඒතර අපේ මුස්ලිම් ජාතික සහෝදරයෙක් එයාට තරහ ආපුහම දරා ගන්න බැරුව මේ තරහ නැත්තම් දුකක් ආපුම කියනකො ලොකු දුකක් ආපුහම දරා ගන්න බැරුව එයාගේ ශාස්ත්‍රවේදන් වහන්සේ ළඟට ගිහිලා කියන මගේ මේ දුක අයින් කරලා දෙන්න, අයින් කරලා දෙන්න, අයින් කරලා දෙන්න නැත්තම් මගේ තරහ අයින් කරලා දෙන්න කියලා. හරිද? අපේ ද්‍රවිඩ ජාතික එහෙම නැත්තම් ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ කෙනෙක් ගිහිලා ඒ ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා කියනවා මගේ තරහ අයින් කරලා දෙන්නු, මගේ තරහ අයින් කරලා දෙන්නු. පුළුවන්ද? ඒ ශාස්ත්‍රවරයෙක් අයින් කරලා දෙනවද? අපි බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා හරිද මගේ තරහ අයින් කරලා දෙන්න, අයින් කරලා දෙන්න කියලා. බුදුහාමුදුරුවන්ට ඒක කරන්න පුළුවන්ද? මොකද ඒක කරන කෙනෙක් නැහැ. දැන් මට මාව අයිති නෑ. මට මාව අයිති නෑ. ඔව්ද නැද්ද? මට මාව අයිති නෑ. නේද? ඇයි මේක මගේ වැඩ නේ. දැන් ඔක කිව්වනේ ඔහොම. නේද? මම මේ අපේ ප්‍රේක්ෂකයන් දැනගන්න මේ පොඩි සාම්පලයක් පාවිච්චි කරන්නේ. උදය සාම්පලය අද අපි පාවිච්චි කරනවා. හරිද? එතකොට මට මාව අයිති නෑනේ. දැන් ඔය කියනවනේ. මට මාව අයිති නෑ කියලා දැන් පැහැදිලිව මම කියලා දුන්නා. දැන් ඔය කියනවා ඒ පැත්තෙන්දගෙන මට මාව අයිති නෑ කියලා හැඟීම ඇවිල්ලාද නෑ නේද? හැඟීමක් තියෙනවද නැද්ද මට මාව අයිති කියලා? තියෙනවා. ඇයියේ? අන්න දෘෂ්ටිය. හරිද? කරන්නේ කරවන්නේක් නෑ, සත්‍යයේ පුද්ගලයක් නෑ කියන්නේ ලෝකේ තියෙන ඇත්තක්. ඒ ඇත්ත දැනගත්තට විතරක් ඒ හැඟීම අයින් වෙන්නේ නෑ. සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවාය, මම මගේ කියලා දෙයක් තියෙනවාය කියන හැඟීම උතන තියෙන්නේ ඇයි? ඒ හැඟීම උතන තියෙන්නේ ඇයි? දැනගත්තට බෑ. පිරික්ස බලන්න ඕනේ. ඔය ඇතුලෙන් අපි මේ කියපු දේවල් හොඳට පිරික්සන්න ඕනේ. ඔය ඇතුලෙන් අපි මේ කියපු දේවල් හොඳට පිරික්සන්න ඕනේ. අපේ ක්‍රියාකාරීත්වය අරගෙන හොඳට පිරික්ස බලන්න ඕනේ. මෙතන මට කරන්න පුළුවන් අංශු මාත්‍රයක දෙයක්වත් තියනවාද කියලා. හරිද? අන්න එහෙම පිරික්සපු දවසකට තමයි, එහෙම කරපු දවසකට තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ දෘෂ්ටි අයින් වෙනවා කියලා. එතකම්ම දැනගත්තට බෑ. දැනගත්තට ඒ දෘෂ්ටි ඇති වෙන්නේ අයින් වෙන්නේ නැහැ. ඒක තමන් තුලින් දැක ගන්න ඕනේ. හරිද? ඔන්න ඔහොම දැක ගන්න ක්‍රමවේදයන් මේ සූත්‍ර ධර්මය තුළ අපිට හම්බ වෙනවා. එතකොට ඒකයි අපි අර කලින් උදාහරණත් එක්කම කිව්වේ මේක අපේ මේ ඉන්න කොටසේ ඉඳලා තමයි අපිට තේරෙන්නේ. හරිද? තමන්ගේ පැත්තෙන් අපිට වැටහෙන්නේ නැහැ. ඒ දෘෂ්ටියට පත් වෙච්ච කෙනාට ඒ දෘෂ්ටියේ ඉන්නවා කියලා වැටහෙන්නේ නැහැ.
හරිද මෙන්න මෙහෙ වටහලා දෙන්න ඕන වටහලා දුන්න ගමනු දෘෂ්ටි අයින් වෙන්නේ හැබැයි යම් ප්‍රමාණයකට අපි කියන එතකොට මිත්‍යා දෘෂ්ටි විදිහට දැනගත්තා සම්මා දිට්ඨිය විදිහට දැනගත්තා මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා එතෙන් පටන් එයා හැබැයි පටන් ගන්නවා දැනගත්තට පස්සේ ඒ දෘෂ්ටි අයින් කර ගැනීම වැඩ පිළිගෙන මම රෝගියෙක් කියලා දැනගත්තොත් තමයි මම ඒ රෝගය නිවාරණය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නේ වැරදි දෘෂ්ටීන් අයින් වෙන්න බලන්න අයින් වෙන්න බලන්න අරයට මේ නිවි යන පහන් දැල්ල වගේ හැමදෙරනේ. ඉතින් ප්‍රේක්ෂක හිතවතුන් හිතවතුන් අපිට කෙටි විරාමයක් දෙන්න. අපි ප්‍රධාන පාලක පැදිරියට ගොස් නැවත අපේ කාශ්‍යප හැමදෙරු සමග මේ බ්‍රහ්මජාල සූත්‍රය හා අනුශාංගික අනිකුත් කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. අපි කෙටි විරාමයකට යමු වෙනවා. ඔබ යලිත් එකතු වෙ සිටින්නේ කිං කුසල ගවිසි දම්සපා මණ්ඩපේ සමග. විරාමයට යාමට පෙර ආතු ඔබට පතක ඇති අපි කතා කරමින් සිටි මේ බ්‍රහ්මජාල සූත්‍රයේ නැත්තම් ඒ යටතේ අපි දෘෂ්ටිය කියන්නේ කොමක්ද? ඒ දෘෂ්ටි කොතරම් නිවැරදිද? ඒ දෘෂ්ටි නිවැරදි කරගැනීමට කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන කරුණ. ඉතින් අපි මීළඟ ප්‍රශ්නේ අපේ හාමුදුරුවන්ට යොමු කරන්න කැමති. දැන් අපි හාමුදුරුනේ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්චි හේතුවක් ඇතිනේ. ඒක අපි ප්‍රේක්ෂකගාරයට පැහැදිලි කරමු. ඇයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? නිදාන කතාව කොමක්ද? ඔවිගත හරි ලස්සන කතාවක් මේ සූත්‍රයට පාදක වෙන්නේ හුඟක් වෙලාවට හුඟක් දේවල් වලට මූලික වෙලා තියෙනත් ඇත්තටම ඒ වගේ කාරණාවක්ම තමයි රජගහ නුවරයි නාලන්දාවයි අතරට අතර ගමන් මාර්ගයකට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා 500ක් පිරිවරගෙන ඒ ගමන් මාර්ගයට වැටෙනවා එතකොට මේ වෙලාවෙම සුප්පිය කියන පරිබ්‍රාජකයා ওই පරිබ්‍රාජකය කියන්නේ අන්‍ය තීර්ථකයෝ නැත්නම් අන්‍ය ආගමික වෙස්ගත් කට්ටිය නැත්නම් අන්‍ය ආගමිකයෝ ඒ කාලේ හිටපු එතකොට සුප්පිය කියන පරිබ්‍රාජකයයි එයාගේ අතවැසියෙක් ඉන්නවා බ්‍රහ්මදත්ත කියලා මේ දෙන්නා මොකද කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා සමගම ඒ පාරටම වැටෙනවා හැබැයි මේ දෙන්නා හරි වැඩක් කරන්නේ එක්කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සහ මහා සංඝරත්නයේ ගුණ කියනවා. අනිත් එක්කෙනා දොස් කියනවා. හරිද? ඉතින් මේ දෙන්නම හරණ්ඩුවක්. භික්ෂුන් වහන්සේලාට මේක ඇහෙනවා. ඊට පස්සේ අම්බලට්ටිකාවේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නය රාත්‍රී නවතන් කරනවා. මේ දෙන්නත් එතන නවතන් කරනවා. අරගෙන මොකද කරන්නේ රෑත් ඒ වැඩේම තමයි කරන්නේ හරිද මේ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගේ නුගුණ කියනවා එයාගේ අතවැසියා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා ධර්මයේ නුගුණ කියනවා ධර්මයේ ගුණ කියනවා ඉතින් දෙන්න රණ්ඩුව ඉතින් අපි දන්නවනේ එක්කෙනෙක් දෙපැත්තට මේ කියා ගන්නවා මෙන්න මේක මේ භික්ෂුන් වහන්සේලාට ඇහිලා මොකද කරන්නේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා පහුවෙනිදා මේ කාරණාව කියනවා මේ දෙන්නෙක් මෙන්න මේ විදිහට එක්කෙනෙක් ಗುಣ කිව්වා එක්කෙනෙක් නුගුණ කිව්වා ඇයි ඒ කියලා ඒකට නියමාකාරයෙන් තත්වාකාරයෙන්ම පිළිතුර දන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය ඒ නිසාවෙන් අන්න ඒකට හේතු කවරේද කියලා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා අය කියන අදහසින් ගිල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒක තමයි නිධාන වෙන කතාව කෙටි ඒකට දුන්න උත්තරය තමයි ඔය මේකට කියන්නේ එක ගාතාවක්වත් නෑ මේක මහා දීර්ඝ දේශනාවක් දීඝනිකායේ සීලක්ඛන්ධ වග්ගයේ තියෙන ඉතින් දීඝනිකායේ පළවෙනි වග්ගය තමයි සීලක්ඛන්ධ වග්ගය ඒකේ තියෙන පළවෙනි දේශනාව තමයි බ්‍රහ්මජාල සූත්‍රය දෙවෙනි එක තමයි සාමාන්‍ය පාළ සූත්‍රය හරිද එතකොට මේ දීර්ඝ දේශනාවේ එකම තැනකවත් එකම ගාතාවක්වත් නෑ හරි අපි දන්නවනේ සූත්‍ර ධර්ම කියනකොට ගාථා තියෙනවා එහෙම තියෙනවනේ මේක එක ගාථාවක්වත් නැහැ ඉතින් මේසා විශාල උත්තරයක් ලබා දුන්නා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට එතකොට නිදාන කතාව හඳුනන දැන් අපි දන්නවා මේකේ දෘෂ්ටිං 62ක් තියෙනවා දැන් වහන්සේකින් 62ම මේ වෙලාව විස්තර කරන්න ගොත් අසාධාරණයක් වෙනවා මොකද දැන් විනාඩි ගානේ ගත්තත් අපිට කාලය ප්‍රමාණවත් වන්නේ දෘෂ්ටිං 62 විග්‍රහ කිරීමට නමුත් අපි සැකෙවින් අපේ ප්‍රේක්ෂකයන්ටත් කුකුසක් ඇති
මේ දෘෂ්ටිං 62 කියපුවම මොකක්ද මේ කියලා. අපි සැකවින් නමුත් ඔබ වහන්සේට විස්තර කළ හැකිද? මම හිතන ලොකු අසාධාරණ ප්‍රශ්නයක් අහන්න. මේ ඇත්තරම් පැය 8 මං හිතන්නේ මදි වෙයි කියලා. හරිද? ඒ තරමටම මෙහි විස්තර කතා කරන්න තියෙනවා. මොකද ඒක හරි රසවත් දෙය. දැන් අර අලියාගේ කතාව මතින් ගන්නකෝ. දැන් අලියා ගැන අර විදිහට අදහස් එන්න හේතු තියෙනවනේ. හරිද? එහෙම අලියා ගැන අදහස් ඇති වෙන්න හේතු තියෙනවා. මොකද එයාගෙන් අලියා විස්පර්ශ කරන්න යට අහුනේ වලිගෙනේ. හරි සාධාරණයි මේ කතාව. අන්න ඒ වගේ අපේ විශේෂයෙන්ම නිකන් ඉන්නේ නැහැ නේ මිනිස්සු කල්පනා කරනවානේ මිනිස්සුන්ට තියෙනවානේ කල්පනා කරන්න හැකියාව. මේක අනුව මිනිස්සු අතීතයේ කොහම වුණාද කියලා කල්පනා කරනවා. මේවා හටගත්තේ කොහොමද කියලා කල්පනා කරනවා. අනාගතය කල්පනා කරනවා. ඒවට කියනවා පූර්වාන්ත සහ අපරාන්ත කියලා. හරිද? පූර්ව අන්තය අතීතයේ අන්තය කොයි වගේ වුණාද කියලා කල්පනා කරලා ඒ කල්පනාවන් අනුව එයාලා ලැබපු අත්දැකීම් අනුව සමහර අය පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්නවා. හරිද? අන්න ඒ විදිහට ඒවා භාවිතාවෙන් උපරිම කොට අත්දැකීමක් ලැබුණු කෙනෙකුට පූර්වාන්තය පැටලෙනවා. හරිද? ඒ කියන්නේ ඔන්න මම නිකන් එකක් කියනකෝ අසඤ්ඤ තලයේ ඉපදිලා ඉන්න කවුරු. ඒ කියන්නේ නැත්තම් අපි හිතමුකෝ ඉස්සෙල්ලාම මේ මහ පොළොව බිහුණාට පස්සේ බ්‍රහ්ම ලෝකයෙන් එක්කෙනෙක් ඇවිල්ලා මනුස්ස ලෝකේ උපදිනවා. හරිද? එතකොට නැ කලින්ම බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. මේ මේක මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක ඇති වුණාට පස්සේ එයා දීර්ඝ කාලයක් ඒක ඉන්නවා. ඉන්නකොට එයාට හිතෙනවා මං වගේම තව කවුරු කවුරු හරි හිටියොත් හොඳයි කියලා. හරිද? මේ 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 කල්ප විනාශයකින් පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? දැන් චුට්ටක් හිතන්නකෝ. අර වගේම තව කීප දෙනෙක් දැන් ඔයා තනියම කොහේ තනකින් ඔයා කල්පනා කරනවා මේ මම පොඩි දෙයක් එපාර කියන්නේ අරක ලොකු දෙයක්. ඔයා කල්පනා කරනවා දැන් මෙතෙන්ට මම දැන් තනියම හිටිය දවස් ගන්න අද කවුරු හරි ආවත් හොඳයි. මෙන්න අහම්බෙන් වගේ අද කවුරු හරි එනවා. හෙට කල්පනා කරනවා අද තව එක්කෙනෙක් ආවත් හොඳයි. මෙන්න අහම්බෙන් වගේ හෙටත් එක්කෙනෙක් එනවා. දැන් ඔයාට හිතෙන්නේ මොකද්ද? මම හිතුවොත් වැඩේ වෙනවා. මම හිතුවා තරේනවා. ඒ වගේ අර ඉස්සෙල්ලාම බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච කෙනාට අදහසක් එනවා තව කවුරු හරි හිටියා නම් හොඳයි කියලා. ඒ වෙනකොට තව අය පහල වෙනවා දැන් මේ බ්‍රහ්ම ලෝකේ. එයා හිතනවා එයාට හිතෙනවා මං හින්දා තමයි මේ කට්ටිය පහල වුනේ. සාධාරණද නැද්ද? ඊට පස්සේ ඔන්න මොකද්ද ඇති වෙන සංකල්පය? මහා බ්‍රහ්ම. ආරය තමයි මහා බ්‍රහ්ම කියලා. එතකොට ඔන්න මනස ලෝකෙ ඉපදිලා ඉන්න ඊට පස්සේ කෙනෙක් එයා ඉතින් හොඳට සීල් රැකලා මම මේක ලොකු විස්තරයක් මම මේකෙ තියෙන කියන්නේ සීල් රැකලා පිළිවෙත් රැකලා ඔක්කොම කරලා පෙර එක භවයක් දැකීමෙන් වුණ පහල කරගන්නවා. හරිද? එතකොට එයාට එයාට පෙර භවයේ එයාගේ සංඥාවල් දැනෙන්නේ. එතකොට පෙර භවයේ යාට තේරෙනවා මහා බ්‍රහ්මයා මාව මැව්වාය කියලා. හරි. ආම් පූර්වාන්ත කල්පිතයක් හැදෙනවා යාට. ඒක කොච්චර දැරිවද අයියා? එයා සීලවන්තව ගුණවන්තව පිළිවෙත් රැකලා ඔක්කොම කරන්න පෑ මේ ධ්‍යාන බලයක් උපදවා ගන්න. එතකොට පුබ්බේ නිවාස නුස්සති ඥානය උපදවා ගන්න. එතකොට මොකද වෙන්නේ? එයා දැඩි තීරණයක් ගන්න මම මගිය තුලින් අත්දැක්කේ. මොකක්ද? මම මගිය තුලින් අතීතයේ බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයා ආපිය මම මැව්ව බව අත්දැක්කා. අන්න බලන්න එක පූර්වාන්ත දෘෂ්ටියක් ඇති වෙන හැටි. එතකොට ඒහා සමගාමීව නේද අපිත් දැන් ඔය බලන්නක සමහර අය ගිහිල්ලා කාට හරි නිකම් මම කියන්නේ වෙන දේවල් මේවා තේරුම් ගන්න ඕන. සමහර අය හිතනවා අද නම් යන් දැව වහිනවා. මට හිතනවා වහිනවා කියලා. මේ වැස්සා. ආ තව දවසක් තව දවසක්. ওই වගේ මම මේ මහ පොළොවට මට හම්බෙලා තියෙන එකයි මම කියන්නේ. හරිද? අපිටත් හම්බෙලා. මේ මැච් එක නම් දිනනෝමයි. ඒ ඒක තමයි හමන්නේ කියන්නේ. එහෙම නෙවෙයි. මට පුළුවන් වස්සන්න. වස්සනයි. එක දවසක් එක්කෙනෙක් කිව්වා මට ඒක. මට මම කිව්වා දැන් ඔය වගේ අපි එලි මහනේ ධර්ම දේශනාවක් කරන වෙලාවක මම එක්තරා පිරිසක් සාකච්ඡාවක මෙහෙම ඉදලා ඉන්නවා. දැන් මේ වරත් බ්‍රහ්මලාජ සූත්‍රය ගැන අපි පෙරේදා දවසේ රජයෙන් නදාරින් ඔක්කොම එකතු වෙලා විශාල පිරිසක් සාකච්ඡා කරා. ගොඩක් දෙනෙක් අපිට උදව් කරනවා. ඒ කට්ටිය හැකි පමණින් හැම උදව්වක්ම කරන්න බලාගෙන.
ඉතින් ඒ වගේ සාකච්ඡාවක් තියෙන වෙලාවක අපි වැස්ස ගැන කතා කරනවා. මම හිතුවා හඩ් ගැන කතා කරනවා කියලා. හඩ් ගහලා දෙන්න හරි මොකක් හරි එකක් ගැන මොකක් හරි ප්‍රතිකාර. නෑ නෑ අපි ඒක බලා ගන්නවා. මොකද්ද? නෑ අපි ඒක බලා ගන්නවා. මම නිකන් බලා ගන්නම් කියලා බෑ. පොඩක් කියන්න කොහොමද බලා ගන්න කියලා. නෑ නෑ ඔබ හන්ස් ඉන්නකෝ අපි ඒක බලා ගන්නවා. මොකද්ද මේ කියන්නේ? වැස්ස ගැන යාලා බලා ගන්නවා. අන්තිමට බැරිම තැන මම අහපුවාම කියනවා ඒ පිරිසට අදිෂ්ඨානෙන් වැස නවත්වන්න පුළුවන්. එහෙම පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඇසි වසන්න දෙයක්ද නැහැ. හරිද? එතකොට මේවා ගැන නොයෙකුත් දේවල් කියાવી. නමුත් හැබැයි මේ යම් යම් අත්දැකීම් හරහා ආපු දෘෂ්ටි. එයාල එහෙම හිතලා එදාට කර්මය කියන්නේ එදාට ඇහැලා දෙවෙනි දවසේ ඉතලා දෙවෙනි දවසේ ඇහැලා. නැතත් නැවතිලා. හරිද? ඉතින් එහෙම වුණාම දෘෂ්ටි ඇති වෙනවා. ඒ වගේ අර අර ඒකේ උපරිමය තමයි අර. ඔය වගේ 62 ආකාරයක් විස්තර කරන්න තියෙනවා. තේරෙනවද? පූර්වාන්ත වශයෙන් 18ක් තියෙනවා. පූර්වාන්ත කියලා කියන්නේ අපේ ජීවිතයට පෙර ජීවිත අනුව පුද්ගලයෝ තුළ ඇතිවිය හැකි දෘෂ්ටි ආකාර. හරිද? ඒ ආකාර 62ක් උච්ඡේද සාස්වතවාදය උච්ඡේදවාදය ඒ වගේ එක 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 ආකාරයෙන් ඇති වෙන ආකාර 18ක් තියෙනවා පූර්වාන්තය ගැන. එතකොට අපරාන්තය ගැන අනාගතය ගැන කල්පනා කරලා මිනිසුන්ට ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන සහ ඇති වෙලා තිබ්බ ඒ කාලේ 44ක් තියෙනවා. ඒක හරි ලස්සන ඒවා තියෙනවා. හරිද? ඉතින් ඒ කියන්නේ එක 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 ආකාර තියෙන දැන් ඔය අපි විග්‍රහ කරමු ටිකක් ආමද මොකද දැන් දිනවල ස්ථාන සහභාගී වන්න වන්නේ බොහොම සීමිත නැ මේ චුට්ටහ ගත කියන්නේ මෙලො වැඩක් වෙන්නේ නැහැ ඒක මේක විස්තර කර එහෙම විස්තර කරලා ඒ තරම් වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම මොකද මේක දීර්ඝව හොඳින් ඉතින් මං කියන්නේ එදින වැඩසටහනට සහභාගී වෙන්න හම්බෙන්නේ සීමිත පිරිසකට කියලා කියනවා ඇයි සීමිත පිරිසක් වෙන්නේ ඇයි එන්න බෑ උනම් ඇවිල්ලා අහගන්න නේද अध्ययनीय लोकम कारण तमंगे इन मट लोक हंगी मेवी मेट आगे इन मेट समेदन अभी उपरी उत्साह ඒ කියන්නේ මේ ලොකු දෘෂ්ටියින් එක අර සාමාන්‍ය ජීවිතයේදීත් අපිට ඒ වගේ ඊට සමාන්තරව යන අපිට ඇති වෙන සිතුවිලි තියෙනවනේ වැරදෙන තැන් අන්න ඒ ටික විග්‍රහ කරන්න. හරි මම ඔය දේශනාවට කලින් කියලා තියෙනවා නමුත් හැබැයි පැය 5ක විතර කාලයක් මට මතක හැටියට රැලි වෙනකුණුත් එක දවසක් අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශනා කරා නමුත් අපිත් මේකට එකතු කරගන්න කරුණුත් එක්ක මේ ඒ කරුණුත් එක්ක තව දුරටත් තව දුරටත් අත්දැකීමුත් එක්ක එන්ඩෙන්ඩෙන්ඩෙන් මේ පිළිබඳව තවත් රසවත් කරගන්න ඒ කියන්නේ මේ ජීවිතයට ගලප ගන්න පැහැදිලිවම අපේ ප්‍රායෝගික ජීවිතයට මේ ගැලපෙන ආකාරයට 62ක් ඔය විදිහට විස්තර කරගන්න තියෙනවා අපිට. ඉතින් ඒකින්ද මේක මේ පොඩි පොඩි කෑලි අල්ලලා නම් වැඩක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි මේ එක ආහාර ගත්තේ නැත්නම් දිව්‍ය ලෝකෙන් චුත වෙන පිරිසක් ඉන්නවා. ඉතින් එයාලා අර ක්‍රීඩාවේදීලා මොකද කරන්නේ? ආහාරය අමතක වෙනවා. ආහාරය අමතක වෙච්ච ගමන් එයාලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා මෙහෙ පහළ වෙනවා. එතකොට එයා අර මං අර කිව්ව විදිහට මොන්න මොකද කරන්නේ මේ අර විදිහට මෙනෙහි කරනවා අතීතය ගැන. හොද්දට පිළිවෙත් පුරලා ධ්‍යාන ඇති කරගෙන පූර්ව නිවාසනත් ඥානෙට යනවා. එයා දකිනවා එයාලා කැඩිලා ගියා. එයාලා අර ක්‍රීඩා කරන්න ගිහිල්ලා අමතක වෙලා ආහාර ගන්න බැරි වෙලා මෙන්න ආවා. අනිත් කට්ටියක දිගට හිටියා. මෙයාට තේරෙන්නේ මොකද්ද? අර කට්ටිය එක දිග ඒ කට්ටිය සාස්වතයි මේ කට්ටිය අසස්වතයි කියලා. හරි. ඒ වගේ ඉතින් අර වැරදි චිත්‍රයන් ඇති වෙන එකේ උපරිමය ඒ. ඒ උපරිමය.
ඊට මෙහා ඒවැ අඩු 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 තැන් ගොඩාක් තියෙනවා. මෙහෙම හිතන්න ගමන් දැන් කිව්ව හින්දා කෙටියෙන් යමක් කියන්නම්කෝ. ඔය විදිහට දැන් අපි කතා කරන්නේ උපරිම දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන් කාරණාව. අර බ්‍රහ්ම ලෝක කතාව අර මේ ක්‍රීඩාව හින්දා වෙච්ච ඒ වගේ උපරිම දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන් කාරණා 18ක් පූර්වාන්තයේ තියෙනවා. අපි ඒක ටික මෙහෙම හිතුව හිතමුකෝ. එක්කෙනෙක් මෙච්චරයි එක්කෙනෙක් මෙච්චරයි හමු තියෙනවා. අපරාන්තයේ 44ක් තියෙනවා. එතකොට ඒක මේ විදිහට තියෙනවා මේ සමහර අයගේ පොඩියට තියෙන සමහර අයගේ ලොකුට තියෙන එක. එතන මේ දෙක තුනක්වත් තියෙන්න පුළුවන් කෙනෙකුට. දෙක තුනක් නේ බොහෝ ගාණක් තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ අතටත් එයාගේ තියෙන අතරාරේ ඒවා මිශ්‍ර වෙනවා මේ අතර. එතකොට මේ අතටයි මිශ්‍ර වුණාම මොකද හැදෙන්නේ? දලක්. net එකක් නේද? මේ අතරයි මෙතන කොටුනේ. එතකොට එහෙනම් දලක් හැදෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාව අවසානයේ ආනන්ද හැඳුරහන මේ සූත්‍ර දේශනාවට ධර්මපරියායක් කියන කියලා මේකට නමක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක දෘෂ්ටි ජාලය කියලා. ඇයි දෘෂ්ටි ජාලය කියන්නේ? හරිය නිකන් අර මාළු දැලකට අහු වුණාම ඒ දැලෙන් ගැලවිලා යන්න බෑ වගේ. හරි. මේ දෘෂ්ටි ජාලයට අහු වෙච්ච කෙනෙකුට මේ දෘෂ්ටි ජාලයෙන් පැටරෙනවා. මේ දෘෂ්ටි ජාලයෙන් එහාට කිසිම සිතුවිල්ලකට යන්න බෑ. එයාට මේක කඩා ගන්නකම්. ඉතින් ඒක හරිය භයානක දෙයක් අපේ ජීවිතවලත් තියෙන එක එක දෘෂ්ටි වලට අපි මේ විදිහට අනුගත වුණාම ලොකු ගැටලුකාරී තත්යකට මුහුණ පානවා. ඉතින් ඒක නිසා මෙහෙම එකක් තියෙනවද කියලා දැන ගැනීමමත් ඉතාම යහපත්. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නයටත් මම උත්තරේ දෙන්නම්. අපේක්ෂිත ඔව් මන් දන්නවා ඕක දැන් ඔය කියලා දැන් ඔය පැය 9 ගැන කතා කරලා දැන් ඔය මෙතනදී කියන්න කිව්වා වගේම ඊළඟට දැන් අහන්න හදන එක අපේ ප්‍රේක්ෂකයන්ගේ හිතේ තියෙන එක අනේ හාමුදුරනේ ඔක රෙකෝඩ් කරලා YouTube එකට දාන්න නැත්නම් මාධ්‍යයක මේ ඔක ප්‍රචාරය කරන්න නබහසේ තියෙන මේ ගැටළු සාකච්ඡාත් මුලින්ම විග්‍රහ කරා නේද ඒකත් එතකොට YouTube එකට දැම්මත් එහෙමයි එහෙම වුණොත් වෙන්නේ අහන්න එන්න ඉන්න අය වැඩි ප්‍රමාණයක් හරි මේක YouTube එකට වැටෙනවා මේක මාධ්‍යයට වැටෙනවා ඒක නිසා අපි මේක අහන්නේ අපිට එහෙම අහගන්න පුළුවන් ඒකෙන්ද වැස්සේ ගිහිල්ලා මිනිස්සු අතර තෙරපිලා මේක අහන්න ඕනේ නැහැ කියලා. නමුත් තෙරපිලා හරි මිනිස්සු අතරට ගිහිල්ලා ඒ අමාරුවෙන් හරි ගිහිල්ලා රැයක් කෙල වෙනකම් මේක ඇසීමේ ලොකු ලාභයක් තියෙනවා. ඒක මතක තියාගන්න YouTube එකේවත් නැත්නම් රූපවාහිනී තිරේකවත් අපි තහනවා මේ පිරිසත් අහනවා. හැබැයි ඒකෙදී අපේ චිත්ත ඒකාග්‍රතාවය ධර්මය තුල තියාගන්න ලොකු බාධාවක් තියෙනවා. ඒ තමයි අපි ඒකට හිර වෙන්නේ නැහැ. නමුත් යම් තැනකට ගිහිල්ලා ඉඳගත්තොත් බය වෙන්න එපා. එතන ඉන්න ගමන් අපේ පින්වන්ත පිරිස මුළු කැලණි විහාරයටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍රය යොදලා තියෙනවා. යොදන්න සූදානම් ඉන්නවා. ඉතින් ඒකින්ද ඇවිද ඇවිද හරි මේ බණ ටික අහන්න පුළුවන්. හරි ඉඳගෙන අහන්න ඕනේ. එක තැනක ඉඳගෙන අහන්න ඕනේ එකක් කියලා නැහැ. එතකොට අපේ පිරිස එළි වෙනකන් තේපැන් දන්සල් සූදානම් කරලා තියෙනවා. එතකොට කැමති තැනකට ගිහිල්ලා බණ අහන ගම ගිහිල්ලා නිදිමතනම් තේ ටිකක් බියන්න පුළුවන්. රැයක් නිදිමරන්න අවශ්‍ය කරන පහසුකම් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ ඇවිදින්න පුළුවන් තේ බොන්න ඕන වෙලාවක තේ කප් බොන්න පුළුවන්. ඇවිල්ලා ළඟට අල්ලනකම් ඉන්න ඕනේ නැහැ. නැගිටලා ගිහිල්ලා තේ බොන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා ඔය නිවසේ ඉඳලා තැන් තැන් වල බුදිය බුදිය නිවසෙන් ඇති වෙන බාධා වගේ දේවල් එන්නේ නැහැ. ඒ හින්දා අපහසුයෙන් හරි ධර්ම ශ්‍රවණය කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ ඒ ස්ථානෙට පැමිණලා. ඒකට කැමැත්තක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙයිද මම ගත්තොත් මේ ලෞකික ලෝකෙන් දැන් අපි ගීතයක් රස විඳිනකොට යම් ගායකයෙක්ගේ ගීතයක් අපි රූපයෙන් රස විඳිනාට වඩා කැමති යම් රසකියු ගිහිල්ලා ඒක සජීවී විශාල මිලක් ගෙවලා අද කොළඹ නගරයේ තියෙන කොහොමද නැත්නම් ඒ ගීත ඕන තරම් මේ විකාශනය වෙනවා. දැන් ඉස්සරටතරදී ඕනම ගීතයක් ඕනම වෙලාවක අහන්න පුළුවන්. නමුත් අපි දන්නා මේ කොළඹ නගරයේ පැවැත් වෙන නේ ලංකා පුරා පැවැත් වෙන විදේශ රටවල පැවැත් වෙන ප්‍රසංග සඳහා ඉතා මිල අධික මිලක් ගෙවමින් ඒ රසිකයෙකුට සහභාගී වෙනස ඔබවහන්සේ ඒව දැක බලා ගන්න සහ ඒක සජීවී ලෙස ඒ ධර්මදේශනීයට සවන් දීමට ලැබෙන අවස්ථාව මා හිතන ඉතාමත්ම ආදරෙන් අපේ ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් බාරගනිවි. හැමෝටම දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නත් කැමතියි. දැන් අපි මේ වර්තමානයේ විශාල ධර්ම විකෘතියක් වන සමාජයකටනේ එහෙම කරුණු తీර නිසානේ මේ වගේ සූත්‍රයක් වඩා ගැලපෙන්නේ සමාජ විද්‍යාත්මක අර්ථයෙන්. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන්නේ දෘෂ්ටීන් කිසියම් ආකාරයකට වර්තමාන සමාජයේ දැකිය හැකිද? ඒ සූත්‍රයෙන් සඳහන් වෙන දෘෂ්ටීන් කිසියම් ආකාර උදාහරණ මගින් කියන්න පුළුවන් ද ඒක? පුළුවන්. හැබැයි ඔව් ඒක නෑ කියන්න කොහොමත්ම බෑ.
නෑ කියන්න බැරි අපි දන්නේ නෑ උදේ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පෙර ජාතිය දැකීමේ නෝන පහල කරගෙන තියනවාය කියන එක අපි කවුරු හරි කිව්වොත් අපි හිතන එක විහිළුවක් කියලා හරි නරක දෙයක් තියෙනවා අපේ ඇත්තටම අපිට අපි උපාසකම්මෙක් කියලා භාවනා මධ්‍යස්ථානෙක ඉන්න මෙතුමිය කොයි වෙලාවේ හරි කියනවා මම ප්‍රථම ධ්‍යානයට පත් වුණා කියලා ඇත්තටම අනිත් අයට හිතෙන අදහස මොකද්ද අපෝ මෙයා කොහෙද මේ ධ්‍යාන ලාභියෙක් වෙන්නේ ඕක මේ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වගේ අදහසක් මිනිස්සු තුළ තියෙනවා ධ්‍යානයක් ලබා ගැනීම කියන එක ප්‍රායෝගික නැති දෙයක් නෙවෙයි ධ්‍යානයක් ලබා ගැනීම කියන එක ප්‍රායෝගික නැති දෙයක් නෙවෙයි ඒක ප්‍රායෝගික දෙයක් ධ්‍යානයක් ධ්‍යාන මට්ටමකට කෙනෙකුට යන්න පුළුවන් ඒ වගේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්ත අය අදත් ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ ඒ වගේම ඒ දේවල් තුලින් අර වගේම අත්දැකීම් ලැබෙනා ඉන්න පුළුවන් අදත් ඒ මොකද අද අදටත් අපිට හම්බෙනවා මේ පැහැදිලිවම දැන් ඔය සිරිපාඩවියේ තවත් නොයෙකුත් තැන්වල එක එක අවස්ථාවලදී අපිට හම්බෙනවා නොයෙකුත් ආකාරයක මේ ලග්ගල කැලේ එහෙම කැලේටම වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා ඉතින් බොහෝ තත්ත්වයන්වල ඉන්න පුළුවන් ඒකින්ද එහෙම ඊට අමතරව හැබැයි ඒ ඒ තියෙන තත්ත්වෙම නෙවෙයි ඊට වැඩිය ඒට සමාන්තර ඒ වගේම කාරණා හින්දා පොඩි පොඩි තැන්වලදී දැන් ඔය දෙවියෝ පස්සේ යන ඒවා නේද ඒ කියන්නේ ඒ වගේව ප්‍රාර්ථනා කරනවා ඊළඟට මේ යාර දැඩි මතවල එල්බිලා ඉන්නවා පෙර භවයේ මම මේ වගේ වුණා වෙන්න ඕනේ ඊළඟට මේ දෙන්නේ කම්බුනාම නිකන් එකපාරටම ප්‍රිය භාවයක් ඇති වුණා නා මේක පෙර භවයේ ඉඳන් එන මේ දැඩිව ගන්නවනේ නේද පෙර භවයේ ඉඳන් එන ආශ්‍රයක් අන්න ඒවත් එක්ක මේවට සමාන්තර ඒවා තමයි හැදෙන්නේ මම හිතන්නේ ගොඩක් අපිට දෘෂ්ටි හැට දෙක විස්තර කරනකොට මම හිතන්නේ අපිට ගොඩක් දේවල් ප්‍රායෝගිකත්වයත් එක්ක ගලපන්න පුළුවන් මේ ප්‍රායෝගිකත්වයත් එක්ක ගලපන්නම වෙනවා උදේ හේතුව නැත්තම් අපි ඔය ඉහළම මට්ටමේ ටික විතරක් එදාට අපි දේශනා කරවුවොත් අහන් ඉන්න කෙනාට රස වෙන්නේ නැහැ. හරිද ප්‍රයෝජන වෙනවත් අඩුයි ටිකක්. ටිකක්. ඒ හින්දා මේ වර්තමානයේත් එක්ක ගලප ගන්න අපි උපරිම උත්සාහ කරමු. දැන් හම්බුනේ දැන් අපි දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍රයක් ඒ කියන්නේ දැන් අපිට කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇයි එකදු ගාථාවක්වත් මේකේ නැත්තේ? දැන් ඒ ගාථා විරහිතව මෙපමණ මේ වේලාවක් ගෞතම අපේ ගෞරවනීය ගෞතම බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ ඇයි? වගේ දේකුත් හිතෙන්න පුළුවන්. ඒක මම ඔබ වහන්සේ මම වැරදි නම් නිවැරදි කරන්න මම එවැනි ප්‍රශ්නයක් යොමු කිරීම පුතේ තරම් තාර්කිකද කියලා. ඔය හැමදාම ප්‍රායෝගික 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 කියලා අපිව ටිකක් කරදර කරන මනුස්සයා ඔන්න ප්‍රායෝගික නැති ප්‍රශ්නකුත් අහනවා නේද? ඒකට මට නම් උත්තර දෙන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ එහෙම වුණේ ඇයි කියලා ඇත්තටම අපිට නොතේරෙන පැත්තක් තියෙන්න පුළුවන්. උදේ ඕන තරම් ওই දේවල් වල අපි එතන ඉන්න ඕනේ. මේ සූත්‍රේ පමණ දහම්දුරනේ සමස්ත එහෙම ගාතව. ඒක ගැන මම හරියටම කියන්නේ නැහැ. තව සූත්‍ර තියෙන්න පුළුවන්. මම ඒක ගැන අධ්‍යයනය කළා නැහැ. මෙච්චරයි මම කියන්නේ අපි හැම වෙලේම හිතන්න ඕන දෙයක් තියෙනවා. අපි දැන් මේ රැයිලි වෙන කම්බන කිව්වත් මොනවා කිව්වත් මේවයි අපිට යම් සූත්‍රයක තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය ඉතාම අල්පයි. ඉතාමත්ම අල්පයි. නමුත් මට කෙලින්ම හිතන දේ මම කියන්නම්කෝ. කෙලින්ම බුදුරජාණන් වහන්සේ යම් කිසි සූත්‍රයක හෝ දේශනා කළ තියෙන ධර්මයේ හෝ ගත්තොත් ඒක මහා මෙරු පර්වතය කියලා හිතන්න. ඒකෙන් අපි මේ අල්ලගෙන තියෙන වැලි කැටයක් තරම් පොඩි පානේ. මම මේ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු දේවල් වලින් සූත්‍රයක් ගත්තොත් ඒ සූත්‍රයේ මහා මෙරු පර්වතය දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ මහා මෙරු පර්වතය නං. ඒකෙන් මං අල්ලගෙන තියෙන කොටස වැලි කැටයක් වගේ. එතන හිතා ගන්න පුළුවන් මේ මට හිතෙන විදිය. හැබැයි මට හම්බෙච්ච මේ වැලි කැටේ මට මහා මේරු පර්වතයට වඩා වටිනවා. ඇයි දන්නවද? ඒ චුට්ට ඇති මගේ තුළ තියෙන කෙලෙස් බොහෝමයක් යට කරගන්න. හරිද? කෙලෙස් බොහෝමයක් යට කරගන්න මාර්ගයක් හරි පාදා ගන්න පුළුවන් හින්දා සංසාරික ජීවිතයේ නිෂ්පලම ජීවිතයක් ගත කරපු අපිට මේ ලැබෙන අවස්ථාව මහාමේරු පර්වතයක් තරම්ම වටිනවා. ඒක නිසා අපි මේ පිළිබඳව සූත්‍ර පිළිබඳව අපිට හැකි පමණින් හැම කෙනාම අධ්‍යයනය කරන අතර වාරේ මේකේ හැංගිච්ච මේකේ තාමත් ගුප්තව තියෙන මේකේ තියෙන මහා අර්ථයන්
තව බොහෝ ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඒකද හැමදාම උත්සාහ කරන්න ඕනේ නැවත 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 අධ්‍යයනය කරමින් නැවත නැවත අධ්‍යයනය කරමින් අන් අයගෙන් අහගනිමින් දන්න අයගෙන් අපිටම තේරෙන දේ හරි කියලා හිතන්න නැතුව විවෘත සංවාදයකට යන්න දැන් අපි අතින් ඕන තරම් මේ දේශනා කරන වෙලාවක උපරිම උත්සාහ කරනවා අපි අටුවාව ටීකාව මේ ඔක්කොම අධ්‍යයනය කරලා උපරිම උත්සාහ කරනවා සාධාරණයක් ඉෂ්ට කරන්න සූත්‍රයට නමුත් වැරදීම් වෙන්න පුළුවන් උන්තර ඒක නිහතමානීව පිළිගත යුතුයි මොකද අපිට අවිෂය වූ කරුණ ඕන තරම් බුදුරජාන් වහන්සේගේ ඒ ඥාන පතයට අහුවෙච්ච එයින් අංශු මාත්‍රයක්වත් අපිට අහුවෙන්නේ නැහැ නේ ඒ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කොච්චර දුර්ලභවද ඉතින් එහෙම දේශනා කරපු සූත්‍රයක් පිළිබඳව අපි මේ ඇත්තටම කොනකින් යන්තම් නූල්පටකින් අල්ලගෙන මැරෙන්න හදනවා හම්දුනේ දැන් මේ මේ දැන් මේකේ මේ සූත්‍රය තුලින් දැන් කෙනෙක් තව කෙනෙක්ව වර්ණනා කරන්නේ කුමන කුමක් පදනම් කරගෙනද වැනි කරුණක් මේ තුලින් ප්‍රක්ෂේපණය වෙනවද ඒ ඕක සූත්‍රයේ තියෙන වටිනම දෙයක් ඔව් මේ මොකද ඔය සූත්‍රයේ තියෙනවා චූල සීල මධ්‍ය සීල මහා සීල කියලා කොටසක් එලිපෙහෙලි කරනවා සම්මා සම්බුදුරජාන් වහන්සේ ඒක අපි විග්‍රහ කරමු ඒක එලිපෙහෙලි කරන්නේ හරි පුදුම විදිහට ඒකයි ඒකේ තියෙන මහා බරපතල தত্ত্বය ඔයාට කියනවා මේ අපි හිතමු දොස්තර මහත්තයෙක් ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ඔයාට කියනවා එයාගෙන වර්ණනා කරන්න කියලා හරිද එයා එයාගෙන විස්තර කරන්න කියලා ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයෙකුට කියනවා විස්තර කරන්න කියලා පළවෙනි වසරේ දෙවෙනි වසරේ තුන්වෙනි වසරේ හතරවෙනි වසරේ ඉන්න තවත් අපි කියනවා විශේෂඥ වෛද්‍යවරයෙකුටම අරයා ගැන විස්තර කරන්න කියලා. කවුද හොඳට විස්තර කරන්නේ? විශේෂඥ වෛද්‍යවරයා. ඇයි ඒ? එයා ඒ ශාස්ත්‍රය පිළිබඳව දන්නවා. කෙනෙක් කෙනෙක්ව විග්‍රහ කරන්නේ උද ඒ කෙනා ඒ ශාස්ත්‍රය පිළිබඳව දන්න ආකාරය හරියට. මේකේදී හරි ලස්සන ආරම්භයක් ගන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ. සමහර පුතග්ජන මිනිස්සු බුදුහාමුදුරුවෝ ගැන හොඳ කියනවා. බුදුහාමුදුරුවෝ ගැන හොඳ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත කරන්නේ. හරිද? බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි ඒ කියන්නේ ඔය දඬු මුගුරු අතහැරලා දාලා සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් කටයුතු කරනවා කිසිම ප්‍රාණයක් ඝාතනය කරන්නේ ඒක හින්දා කියන කාරණාවෙන් බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරනවා. ඒ කවුද ප්‍රාණඝාත කරන්න ඇති එක්කන උතුම් මිනිසෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා. එතනින් එහාට තව උතුම් දේවල් තියෙනවා කියලා දන්නේ නැහැ. අරයාගේ දෘෂ්ටිය. දෘෂ්ටි. සීමාව. එයාට ඉතරේ පේන්නේ. එතකොට තව කෙනෙක් කියන බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. කවදාකවත් යමක් හොරකම් කරන්නේ නැහැ. ලද දෙයින් යපිලා ජීවත් වෙනවා කියලා. ඒ එයාගේ දෘෂ්ටිය. එයා දන්නේ ඉතරයි. මේ විදිහට ඔය හොරකම් කරන්නේ ලද දෙයින් යැපෙනවා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ පොඩි ආකාරයකට හරි කෙලෙස් උපදින විදිහට කටයුතු කරන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ඉන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ සත්‍යවාදීව සත්‍යෙ පිහිටා ඉඳගෙන කටයුතු කරනවා ඊළඟට කේලම් කියන්නේ නැහැ අනිත් අයව සමගි කරවලා ඒ සමගිය තහවුරු කරන්න කටයුතු කරනවා අන්න ඒ විදිහට වර්ණනා කරනවා. ඒතකොට ඒ වගේ අය සමාජේ නැද්ද තව? බොරු කියන්නේ නැතුව සත්‍යවාදීව ජීවත් වෙන අය නැද්ද? ඉන්නවා. නේද? එතකොට ඒ විදිහට කරන වර්ණනාව ප්‍රමාණවත්ද බුදුහාමුදුරුවෝ කියන? ප්‍රමාණවත්. එතකොට චූල සීල, මධ්‍ය සීල, මහා සීල කියලා තියෙනවා පුංචි පුංචි තැන්වලවක්වත් වැරද්දක් කරන්න නැතුව ඉන්න ඕන සීලයන්. ඒ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක නියම වර්ණනාව නෙවෙයි කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ පූර්වාන්ත අපරාන්ත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරය ගැන ඒව තේරුම් අරගෙන දේශනා කරනවා. අන්න ඒව ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේක තමයි මම ගැන කරන වර්ණනාව කියලා. ඊටත් එහා ගිය ඔය සියලුම තණ්හාව අයින් කරගෙන නිර්වාණ සාන්තිය ඇති කර ගැනීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිමදව දැනගෙන දේශනා කරන අය ඉන්නවා වර්ණනා කරන අය ඉන්නවා ඒක ඒ ගැන තමයි පසසන්නේ ඒක තමයි නියමම වර්ණනා කියලා
මේකදී මොකද්ද දෙය අපිට ඉගෙන ගන්න තියෙන දේ අපි සමහර වෙලාවට ඉතා හොඳ ගතිගුණ ඇතුව කටයුතු කරනවා ඔයා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට ගමේ ඉන්නකොට ආයතනයේ ඉන්නකොට ඔයාගේ උපරිමයක් කොට සමහරවල් උසස් ගතිගුණයන්ගේ යුක්තව කටයුතු කරනවා නමුත් කලකිරීම ඇති වෙලා නැද්ද සමහර වෙලාවට මම මෙච්චර උසස් විදියට හිතලා මෙච්චර ආකාරයෙන් කටයුතු කරා මාව කවුරුත් තේරුම් ගන්නේ නැහැ කියලා අපි සමහර ගැඹුරෙන් කරන ඉතා ගැඹුරෙන් වටින විදිහට කරන බොහොම වැදගත් දේවල් සමහර අයට ඒව වටිනා ගන්න තේරෙන්නේ නැහැ. එහෙනම් දයාලා ඒවා නිකන් සුළු කොට තකලා දැන් අපේ ගුරුවරු සමහර වෙලාවට අපේ පාසල්වල ඉන්න උසස් චින්තනයකින් යුක්තව දුරදිග බලලා ඉතා දුරදිග බලලා සමහර වැඩ කරනකොට ළමයි ඒක දකින්නේ සතුරුකමක් විදිහට ඕ නිකන් එක්ක සතුරුකමක් විදිහට එක්ක මේ නිවටකමක් විදිහට විශේෂයෙන්ම අන්න එහෙම දකිනවා ඒ මොකද ඒ අයට දකින්න පුළුවන් කෝණේ ඒක ඒතර කෙනෙක් අපිව විවේචනය කරවුවොත් කෙනෙක් අපිව වර්ණනා කරවුවොත් ඒ වර්ණනාව දිහා බලන්න ඕනේ එයාගේ මානසික තත්ත්වය කොතනද තියෙන්නේ කියලා බලලා තමයි අපි තීරණයක් ගන්න ඕනේ එයාගේ දැක්ම මොකක්ද කියලා බලලා එයාට දොස් කියලා වැඩක් නැහැ සමහරට අපි ළඟ තියෙන හොඳ ගුණයක් සමහරට චුට්ටක්වත් හොඳක් විදිහට දකින්නේ නැහැ යාලා. අපි හොඳ දේවල් කරන වෙලාවට කවුරුත් නොකරන දේවල්. මේ ලෝකේ ඉන්න කවුරුත් නොකරන කැපකිරීම සමහරලාට අපි කරවුවත් සමහර කට්ටියට ඒකේ වටිනාකම මාත්‍රයක්වත් නැහැ. ඒක හොඳ උදාහරණයක් මම කියන්න. මේක ඇත්තකින්ද කියන්නේ මේ ලෝකේ සමහර අපේ රටේ විශේෂයෙන්ම බොහෝ ගුණවන්ත මිනිස්සු බොහෝ යහපත දන්න මිනිස්සු ඉතාම හොඳින් රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කරනකොට හුඟක් දේශපාලඥයන්ට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් ඉතාමත්ම වැදගත් වැඩ වැදගත් විදිහට වැදගත් තැනක කරන්න ඕනම දේවල් සිද්ධ කරනකොට බොහෝ දේශපාලඥයන්ට ඒවැය තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. ඒකින්ද යාලා යාලගේ කෝණෙන් ඒව දිහා බලලා දරුණු කැත විවේචනයක් කරනවා. හරිද? ඒකින්ද පැහැදිලිවම රටක් වුණත් නිවැරදි දෘෂ්ටියක් ඇති තැනකට පත් කරන්න ඕනේ යහපත්දී රජ කරන්න නම් යහපත්දී යහපත් විදිහට උඩට එන්නේ නැහැ ඒ යහපත්දී නොතේරෙන මිනිස්සු ඉන්න තාක්කා යහපත්දී වටිනාකම නොතේරෙන මිනිස්සු ඉන්න තාක්කා ඒතර අන්‍ය බ්‍රාහ්මණය පෘථග්ජන මිනිස්සු බුදුහාමුදුරන් වර්ණනා කරේ පොඩි සීමාවකට මේ සත්තු මරන්න තියෙන බුදුහාමුදුර බොහොම හොඳයි හරිද බොරු කියන්නේ නැති හින්ද බොහොම හොඳයි. පින්ඩ පාතේ කරන හින්ද බොහොම හොඳයි. පින්ඩ පාතේ යැපෙන හින්ද බොහොම හොඳයි බුදුහාඳුරෝ. තේරෙන භාෂාවෙන් කියනවනම් ඔන්න ඔය විදිහට තමයි වර්ණනා කරේ. ඉතින් ඕක තමයි මේ කෙනෙක් වර්ණනා කරන්න හේතු වෙන කාරණාවන් පිළිබඳව තව බොහෝ විස්තර සහිතව සූත්‍ර ධර්මයේ තියෙනවා අපි සාකච්ඡා කරමු ඉන්සරේ. හම්බුද දැන් කෙනෙකුට දැන් මම හැම විටම දැන් ප්‍රේක්ෂකගාරේ ප්‍රේක්ෂකගාරේ කියන්නේ හම්බුනේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් අපි දන්න පමණින් අපේ බුදුහාමුදුරුවෝ ගැන අපි තේරුම් ගන්නේ නොවේසේනම් අපි දන්න විදිහටනේ අපි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ කියන එක වගේ අදහසක් ආවොත් එහෙම හෝ යම් පැහැදීමක් යම් සුපහන්සිතක් ඇති කර ගැනීම හොඳද එහෙම නැත්නම් අනිවාර්යෙන් හොඳයි හැබැයි තින් මෙහෙමයි. ඔව්. අපි දන්න පමණින් කියන එක ඇද්ද? අර ලිඳේ ඉන්න ගෙම්බගේ කතාව නේ කියන්නේ. ඉතින් ගෙම්බ දැනගන්න ඕනේ එහෙමනම් උඩට ඇවිල්ලා. ප්‍රවේශ මාර්ගය කරගෙන. ඔව්. ඉතින් අපි දන්න පමණින් පැහැදීම ඇති කරගත්තට ඒ පැහැදීම මොකද ඔය පැහැදීම කියන එක හරිය වටිනවා. ඒකට අපි ශ්‍රද්ධාව කියලාත් කියනවා. මේ පැහැදීම තමයි මේ ශ්‍රද්ධාව තමයි උදේ අපිව අරගෙන යන්නේ අවශ්‍ය කරන තැනට. ඒ කියන්නේ අපි වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරගෙන ඒ බෙහෙත් පොන්නේ වෛද්‍යවරයා ගැන තියෙන පැහැදීම නිසා ලෙඩේ නැති කරගන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්න දැනුම අනුව තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වුණොත් ඒ පැහැදීම තමයි අපිව ධර්ම අවබෝධය දක්වා අරගෙන යන්නේ. ඒකින්ද අපි දන්න පමණින් ඉන්නවා කියලා හිතන්නේ නැතුව තව කරුණු හොයන්න ඕන, බුදු ගුණ හොයන්න ඕන, දහම් ගුණ හොයන්න ඕන, සංඝ ගුණ හොයන්න ඕන, අවබෝධය ගැන හිතන්න ඕන. දැනට මං වැටලා තියෙන අපහසුතාවයන් මේ ශරීරයක් දරාගෙන මේක නඩත්තු කරගන්න බැරුව මැරෙන්න හදනවා මේ හිතක් දරාගෙන ඒ හිත සන්තෝෂ කරවන්න පුදුම දේවල් කරන්න වෙලා තියෙනවා මේක නිකන් දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ මේ ජීවිතේ නේද අල්ලලා දෙපැත්තට පොලේ ගහනවා වගේ කය රිදෙනකොට කය හරියනකොට හිත රිදෙනවා හිත හරියනකොට කය රිදෙනවා අද වෙලාවට දෙකම රිදෙනවා දෙකම නැති වෙලාවල් බොහොම අඩුයි
ඉතින් මේකත් එක්ක මේ කරන සටන උදේ ඉඳන් හැන්දෑව වෙනකම් මොන කර්මයක්ද මේ ගෙවන්නේ නේද ළඟ ඉන්න ඇත්ත එක්ක සටන් කරන්න වෙලා තින්නේ මගේ හිත සනසවා ගන්න මට සතුටින් ඉන්න ළඟ ඉන්න ඇත්ත එක්ක ලොකු රණ්ඩුවක් අල්ලන්න වෙලා තියෙනවා ඒ මොදෙර මේ ශරීරයත් එක්ක රණ්ඩුවක් අල්ලන්නලා තියෙනවා මේක හරියට තේරිච්ච කෙනෙකුට තේරෙනවා මේකෙන් අත මෙදෙන්න ඕන කරන වැඩ පිළිවෙල ඕන කියලා ඉතින් ඒක නිසා අපි දන්න ටික විතරක් දැනගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය පිළිබඳව දැනගෙනයි පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒක මම පැහැදිලිවම කියන්නම් සෝවාන් පලස්ත පුද්ගලයාට තමයි අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ කියන්නේ එයා ධර්මයෙන් පෝෂණය වෙලා ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබුවා වෙනත තමයි බුදුහාමුදුරුවෝ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. හරිද? එයා ධර්මයෙන් තොරව තියෙන ඔය පොඩි පොඩි දේවල් වගේක් තියෙනවා. ඒ කිසිම ධර්මයක් දන්නේ නැති මිනිසුන් ගිහිල්ලා වෙරලා අර ප්‍රාර්ථනා බෝධි ඔළුව ගහන් ඉන්නේ කියන්නේ ප්‍රාර්ථනා බෝධි කියලා නමකුත් දාගෙන. ඒ සද්දාව නෙමෙයි. ඒ පිස්සුව තනි කර. හරිද? එක පිස්සුව. එක පිස්සුව කියලාම කියන්න ඕනේ. පිස්සුවට පිස්සුව කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? දැන් සමහර ඉන්නෝනේ හැමදෙන්නේ දැන් ඔබ බෞද්ධ වුණේ ඇයි නැත්නම් ඔබ ක්‍රිස්තියානි වුණේ ඇයි ඔබ නැත්නම් අන්‍ය මේ ආගමිකෙක් වුණේ ඇයි කියද්දි උත්තර නැහැ හැමදෙන්නේ. ගොඩක් අය දැන් දෙමෝපිය බෞද්ධ වෙච්ච නිසා බෞද්ධ. හුඟක් වෙලාට ඒකමමයි කාරණා. වෙන කිසිවක් නැහැ. ඉතින් ඒ වගේ අර විචාරක්ෂයෙන් යුක්තව නේද? එවැනි අයත් මේ වැරදි දෘෂ්ටියකට හසු කරගැනීමට පහසු නේද? අරකම දෘෂ්ටියක් තමයි උපතින් බෞද්ධ වෙනවා කියන එකම දෘෂ්ටිය. උපතින් බෞද්ධ වෙනවා කියන එක දෘෂ්ටිය. බෞද්ධ වීම කියන එක සිද්ධ වෙන්නේ කොහමද? තෙරුවන් සරණ යෑමෙන්. හුඟක් කට්ටිය තෙරුවන් සරණ කියලා නෑ. දැන් මේ බෞද්ධ කියන හුඟක් කට්ටියගේ නිකන් අහන්නක ආරියෂ්ඨාංග මාර්ගයේ අංග ටික කියන්නේ කියලා. ඒක ඔන්නේ දස කුසලයේ ගැන අහන්නක. දස කුසලයේ ඔන්නේ එක දවසක් හරියට පන්සිල් සමාදන් වෙලා තියෙනවද කියලා අහන්නක. බුදුහාමුදුරන් එක ගුණයක් විස්තර කරන්න කියනවා. හරි. තමන්ගේ ශාස්ත්‍රයන් වහන්සේගේ එක ගුණයක් නාමිකවක්වත් විස්තර කරන්න බැරි අය ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට එක ගුණයක්වත් දන්නේ නැතිව ඉන්න අය මං අහනවා හරිද? මේ කොහොමද සරණ යන්නේ? බුදුහාමුදුරෝ කවුද කියලාවක්වත් දන්නේ නැති කෙනෙක් කොහොමද සරණ යන්නේ? ධර්මය ගැන කිසි දෙයක් තේරෙන්නේ නැති අය කොහොමද දහම් ධර්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ? කිව්වට වැඩක් නැහැ. ඒ කියන්නේ එතන වෙන අපි බෞද්ධ ගැන දෘෂ්ටිය ඉන්නවා. හරි, බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ඒවා ඇත්තටම පැහැදිලිවම ඒ කෙනා ළඟ ඇතිවෙච්ච හිතළු විතරයි. හරිද? මේ ධර්මය විනාශ වෙන්න හේතු වෙලා තියෙනත් ඒකමයි. ඒකමමයි ආය ඒකමයි නෙවෙයි ඒකමමයි ඇත්තම කතා කරමු. ලංකාවේ ඉන්න බෞද්ධයන්ගෙන් වැඩිපුර පිරිසක් බෞද්ධ නෙවෙයි. නමට බෞද්ධය. වැඩිපුර පිරිසක් බෞද්ධ නෙවෙයි. වැඩිපුර පිරිසක් බෞද්ධ වුණා නම් ලංකාවේ වැඩිපුර ජනගහණයෙන් වැඩිපුර ප්‍රමාණයක් බෞද්ධයෝ ඉන්නේ. වැඩිපුර පිරිසක් බෞද්ධ වුණා නම් මේ රටට මේ ව්‍යසනය වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. කොහොමත් වෙන්නේ. ඒක අර පැන සහතිකේ බුද්ධඝම කියලා. ඒක කියලා තියෙනවා. තියලා තිබ්බම හිතාගෙන ඉන්නේ බෞද්ධ කියලා. ඒක දෘෂ්ටියක් ඇත්තටම. ඒක හරියටම හරි ඒ කතාව. හම්දුර දැන් මම ඒ අතරේ පැනනගින තව මේ ඔය ප්‍රේක්ෂකගාරේ නිතර විමසන ප්‍රශ්නයක් තියෙන හම්දුර දැන් අපි පාලි භාෂාවෙන් නැත්නම් අපි දැන් ඔය ගාථා එහෙම අපි ඇතමුන් ගාථා කියන අතරම තේරුම දන්නේ නැද්ද සමහරට අපිත් ඇතම් ගාථා කියන හම්දුරනේ පෞද්ගලිකව අපිත් ඇතමිට ඇතමනේ බොහෝ විට ඇතරම තේරුම දන්න එවැනි දේ තුලින් අපේ ගෞරවය හෝ නැත්නම් ඒ කුසලයේ එලෙසින්ම ලැබෙනවද දැන් අපි උදාහරණ ගමු ඉතිබිසෝ ගාථාව අරගෙන බැලුවොත් බුදුගුණ සමහරට සම්මා සම්බුද්ධෝ කියන්නේ සම්මා සම්බුද්ධ කියන්නේ මොකක්ද කියන සමහරට දන්නේ නැතු ගාථාව පමණක් කියනවා ඒ ප්‍රමාණවත්ද නැත්නම් ඊට එහා යන්න ඕනද අපි ප්‍රමාණවත් නැහැ කොහොමත් ප්‍රමාණවත් නැහැ නමුත් ඒක අතහරින්න ඕන එකක් නෙවෙයි නේ මොකද මෙහෙමයි දැන් ගාථාව පාලි භාෂාවෙන් කිය යුතුමයි. ඔව්. හැබැයි ඒත් එක්කම සිංහල තේරුම දැනගනේ සිංහල තේරුම පිළිබඳ හැඟීම උපදිනවා. අන්න එතනයි. චේතනාවයි. චේතනහම් වික්කවේ කම්මං වදාම් කියන සඳහන් කරලා තියෙන එදනම් ඒ හැඟීම උපදින්න ඕනේ. එතකොට ඒ හැඟීම උපදින ගානට තේරුම දැනගෙන තියෙනවා නම් තමයි වැඩියම වැදගත් වෙන්නේ. නමුත් අපි හිතමු කෙනෙක් මේ ගාථාව භාවිතා කරගෙන බුදුන් වඳිනවා. ගාථාවේ තේරුම දන්නේ නැහැ නමුත් බුදුන් වඳිනවා කියන අදහස තියෙනවා. බුදුන් වඳිනවා කියන චේතනාව තියෙනවා. ඒකම යාට ලොකු කුසලයක්. හැබැයි ඒක මහාත්ඵල මහානිසංස වෙන්න නම් මහාත්ඵල මහානිසංස වෙන්න නම් ඒක සැබවින්ම මේ තේරුම දැනගෙන තේරුම දැන දැන් කර්ණීමෙත් සූත්‍රය වගේ එකක් ගත්තොත් හුඟක් කට්ටිය තේරුම දන්නේ නැහැ. ඒකේ මෛත්‍රී භාවනාව තියෙනවා කියලා දන්නේ
ඒකේ තමන්ට නිවන් දකින්න ඕන කරන ගුණාංග ගැන විස්තර කරනවා කියලා දන්නේ නැහැ. හැබැයි කියනවා. හැබැයි කියනකොට යම් කිසි අද්දක අදගෙන හරි මම දැන් බලලා තියෙනවා හුඟක් වෙලාවට අපි දැන් ඔය ලොකු පිරිසකින් දැන් බණක් ආරම්භ කරන්න ගියාම දැන් අපි පන්සිල් සමාදන් කරලා ඉවරෙච්ච ගමන් වැඳගෙන හිටිය අද්දක අහකට ගන්නවා. ආය සමහරවිට දේවතා ආරාධනාව ඒත් එක්ක කරනකොට වැඳගන්නේ නැහැ සමහර අය. සමහර අය වැඳගන්නවා. හැබැයි දේවතා ආරාධනාව ඉවර වෙලා ආය නමස්කාරය කියනවනේ හඳුන්නමක්. ඒ කියන්නේ තමන්ගේ බණ පටන් ගන්න ඉස්සෙල්ලා අර නමෝ තස්ස භගවතු ආරහතුගේ ඒක කියනකොට නැගද ගන්නවා. හරිද? ඊළඟට ආය අද්දක පාද දාලා ආය ගාතාව කියනකොට ආය වැඳගන්නවා. හුඟක් අය. ඒ කියන්නේ මේ තේරුම දන්නේ නැතුනට හැංගිමක්. දැන් නමස්කාරය නම් තේරුම හුඟක් කට්ටිය දන්නවා. නමුත් අර සාමාන්‍ය ගාතාවක් කියනකොටත් හැංගීමක් තියෙනවා. ඒක හින්දා අපිට අරක නෑම කියන්න බෑ. නමුත් ප්‍රමාණයමදි. මේ බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව කතා කරේ බ්‍රහ්මජාල සූත්‍රය පදනම් කරගෙන ඔබ වහන්සේ ලබන 29 වෙනිදා කැලණි රජ මහ විහාරස්ථානයේ රාත්‍රී 9 සිට උදේ 5 දක්වා ඉතා ගැඹුරු සරල සහ සුගම ධර්ම දේශනාවක් පවත්වන සූදානම්. අපි මේ පිළිබඳව සැකවින් යළිදු වතාවක් මතක් කරමු. මේකට සූදානම් වෙලා ඉන්න ඕන කොහොමද? අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකවන් තමයි එදාට උවසු වෙසියන් වෙන්නේ. එන්න ඕන කොහොමද? සූදානම් වෙලා තියෙනවා. ඔබ වහන්සේ කලිනුත් මතක් කළා. නමුත් මේ වැඩසටහන අවසානයේ අපි සැකවින් නමුත් යළිදු වතාවක් විනාඩියකින් පමණ අපි ඒ ගැන මතක් කරමු. ඔව් උපරිම උත්සාහ කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන අය උද මේ තමන්ගේ රාත්‍රි ආහාරය ඒවා කටයුතු ඉවර කරගෙන ඒ කියන්නේ ඇත්තටම අපි දැන් මේක 9ට පටන් ගන්නකොට 8:00 රෑ කාලා නම් එන්න හොඳ නෑ 10 11 වෙනකොට නිදා ගන්න වෙනවා. ඒකම අපි රාත්‍රි ආහාරයක් ලබා දෙන්න බලාපොරොත්තුකුත් නැහැ. රෑ 7ට 6:00 7ට විතරත් කෑම ටික කාලා ඊට පහුවෙන්දා ඊට ඉස්සෙල දවසේ නිදි මරන්නේ නැතුව හරි නැති මොකද මේක සූදානම් වෙන්න ඕනනේ. හරි ඊළඟට තමන්ට ඕන කරන වතුර බෝතලේ පොතක් පෑනක් ඕන නම් ඒක ඒවත් අරගෙන අනිත් එක බෑග් එකක් අරන් එනකොට අර සරබල ගාලා සද්ද ඇහෙන්නේ නැති මොකද මේ වෙලාවේ ඇත්තටම අපි පුළුවන් තරම් නිසද්දතාවය ආරක්ෂා කරගමු. විශේෂයෙන් බෝවන රෝගයක් තියෙනවා නම් ආවොත් ශාලාව ඇතුළට එන්නේ නැතුව විශේෂයෙන් මුඛ ආවරණය මුවාවරණේ ඔක්කොමල මං හිතන්නේ පළඳ ගත්තොත් වඩා හොඳයි කියලා. හඳුන්නේ ගුහස්තවද පැත්තේනේ. ගුහස්තව පැත්තේ. ඒක ඉදන් ලොකු පිරිසක් ඉදන් මුවාවරණේ ඉතාම වැදගත්. එතකොට තමන්ගේ පහසුකම් තමන් සපයා ගන්න ඕනේ. නමුත් අවශ්‍ය විටක වතුර ගන්න හැකියාව තියනවා කියලා තමන්ගේ අතේ තියෙන බෝතලේ පුරවන් ඉන්න අවස්ථාව තියෙන පිරිසුදු වතුර අපිට සපයලා දෙනවා කියලා තියෙනවා මේ වෙනකොට. ඒ විතරක් නෙවෙයි ඕනම වෙලාවක තමන් ඉන්න ආසනෙ නැගිටලා ගිහිල්ලා බිස්කට් එකක් වගේ කාලා ගිලම්පස් එකක් වළඳලා ඉන්න හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව උදෑසන මං හිතන්නේ අපේ සංවිධායක මණ්ඩලය ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඒ සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තියෙනවා පහමාරට පහට මේ කටු දිනුනාට පස්සේ පිරිත් සජ්ජායනාවක් තියෙනවා. ඇත්තටම 8:00 බුද්ධ පූජාව එක මතක් කරන්න ඕන. 8:00 අපි කෙටියෙන් බුද්ධ පූජාව පවත්වන්න සූදානම්ින් ඉන්නවා. ඊට පස්සේ 9:00 ධර්ම දේශනාව ආරම්භ කරාට පස්සේ උදේ 5:00 දිනුනාට පස්සේ පිරිත් සජ්ජායනාවක් සිද්ධ කරනවා. ඊට පස්සේ සම්බන්ධ වෙලා ඉන්න අයට උදෑසන ආහාරය සූදානම් කරන්න සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් සරලව හරි මොනවා හරි දෙයක් කියලා බඩ පුරව ගත්තොත් ඇතිනේ විශාල පිරිසක් ඉන්න හින්දා අපි හැම ලොකු දෙයක් නෙවෙයි මේ කාලේ හැටියට අපහසුකම් තියෙන නිසා. එහෙම එක සූදානම් කරන් ඉන්නවා. ඊට පස්සේ ඕක තමයි තියෙන ක්‍රමේ. ඉතින් විශේෂම දේ කියන්න ඕනේ මං හිතන්නේ අපිට තැන් දෙක තුනක හට් සකස් කරලා තියන්නත් පුළුවන්. අර LED ස්ක්‍රීන් දෙකක් තැන් දෙකක වැටෙනවා. එතකොට තිර විශාල ප්‍රමාණයේ තිර. එතකොට ඒ තිරවල ඉඳලා ඒ තිරේ આવට හට් එකක් හදන්න සූදානම් කරගෙන ඉන්නවා. එතකොට ඒ තැන්වල ඉඳලා ඒ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. පින්නෙන් ආරක්ෂා වෙන්න හරි වැස්සක් වැස්සොත් එහෙම එකින්ද. එතකොට විශේෂම දේ මම කියන්න හැදුවේ මුළු කැලණි විහාරයේ පුරාවටම ඕනම තැනක ඉඳගෙන ඕනම එතන දැන් අපි වැස්සේ නැත්තම් නිස්කලංක ඉඳගෙන අහන්න පුළුවන් පරිසර ඕන තරම් තියෙනවා. විශේෂයෙන් චෛත්‍යාවට වගේ තැන්වල අර අපිට ඒ වෙලාවේ හිතෙනවා නම් ඒ වෙලාවේ අපිට සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්. ඔන්න මම අර කලින් අහපු ප්‍රශ්නෙටත් ඉවර කරන්න ඉස්සෙල්ලා පොඩි උත්තරයක් දෙන්න. මේ භූමියේ ගිහිලා ඉඳගත්තුම මොකක්ද උදේ දැනෙන්නේ? කැලණි චෛත්‍ය ළඟ ඉඳගත්තුම මොකක්ද දැනෙන්නේ? බුදු පහස ලද භූමියක් කියලා. මේ භූමියෙන් හමාගෙන සුළඟ පවා ඉතාම සිසිල් බුදු පියාණන් වහන්සේගේ ආනුභාවයේ යම් ස්ථානයක අපිට දැනিলা තියෙනවා නම් ඒ දැනෙන තැනට ගිහම ස්වර්ණමාලි චෛත්‍ය රාජන් වහන්සේ අභියසට ජයසිරි මහබෝධින් වහන්සේ අභියසට ගිහම අපිට තේරෙනවා කොච්චර සුවයක් තියෙනවද කියලා.
එවැනි සිසිල් වූ තැනක එවැනි සිසිල් පොළවක එවැනි සිසිල් තැනක ඉඳගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම ඉතාම උපන්දාසිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණිය කියලා තියෙනවා එහෙමත් තියෙන තැනක තැනක ඉතින් ප්‍රේක්ෂක හිතවතුන් හිතවතින් අද බ්‍රහ්මජාල සූත්‍රය පදනම් කරගෙන ගැඹුරු කතිකාවකට අපි පෙරමක හදාගත්තා ඉතින් එහි තවත් සුවිශේෂී වැඩසටහනක් පිළිබඳව අපි ගෞරවණීය අපි හාමුදුරුව මතක් කරේ නිසා 29 වෙනිදා එහෙමනම් රාත්‍රී 9ට කැලණිය රාජමහා විහාරස්ථානෙට පැමිණෙන්න පැමිණ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ නැත්තම් ඒ කියවෙන දෘෂ්ටිවාදයන් පිළිබඳව ඔබගේ අවබෝධය පුරුල් කරගන්නමින් ඔබගේ ජීවිතයට නිවැරදි දෘෂ්ටිය ළඟා කරගන්නට උත්සාහ කරන්න. ඉතින් ඊට ආරාධනා කරමින් අද දිනේ අපේ මේ කිං කුසල ගවේෂී වැඩසටහනට වැඩමව දාලා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයුඩ දුරන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි අපේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. මෙදියම් බ්‍රය ආසන්නයි. ඉතින් හෙටින් ආරම්භන සතියන්තය එතෙමුන්ට නව සතියන්තයක් නැසෙනම් නව ආරම්භයක් වන්නට පුළුවන්. එය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබර නිින්දක් ප්‍රාර්ථනා කරමින් අප මේ වැඩසටහන સમાપ્ત කරනවා. ඔබට තෙරුවන් සරණයි.